Appena mai? Aibon, Aibon, Subudesana, good morning, Jaiveva, Hamotama. Hari, ena Hamotama suba dawasa prarthana karana putewa nada tapi kalaatte ekathu wenawa tawat theory class ekeking senasurada ude. Hari. Hamoma walage agosto maase theory padame avasana kotasa thiyena katha karanna ada apita puluwa. Agosto maase theory panthi weda katiyutu අද දවසේ කතා කළ අවසන් කරන්න පුළුවන් අපිට පුළුවන් හෙට දවසේ ඔයාලගේ සැප්තැම්බර් මාසයේ අලුත් පාඩම පටන් ගන්න නේද අපි හෙට තමයි ඔයාලගේ සැප්තැම්බර් මාසයේ වැඩ කටයුතු තියරි ක්ලාස් එකේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ හොඳයි දරුබඩව බහමෝම අගෝස්තු මාසයේ තියරි ටියුට් එක අරගෙන ඒ තියරි ටියුට් එකේ අවසාන අනුමාත්‍රකාව තියෙන්නේ ඒ තමයි පරිසර සංරක්ෂණය නේද පරිසර සංරක්ෂණය කියන අනුමාත්‍රකාව තමයි පුතේ අපිට කතා කරන්න තියෙන්නේ හැමෝම ටියුට් එක පෙරලගන් ටියුට් එක පෙරලගෙන බලන මාත්‍රකාව පරිසර සංරක්ෂණය මොකද මාත්‍රකාව පරිසර සංරක්ෂණය මං කරා හෙලෝ ඕකේ අහනවා ඔය අහනවා කියන්නේ हेना पुते किया ना हरे मगने रुपया පරිසර සංරක්ෂණය පරිසර සංරක්ෂණය කියන අනුමාත්‍රකාව තමයි පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ අතීත ලාංකික රජවරු මේ රටේ පරිසරය දිවි හිමියෙන් ආරක්ෂා කරලා තියෙනවා අපේ රටේ පාලකයෝ අද පාලකයෝ වගේ නෙවෙයි පුතා මේ රටේ පරිසරයට ආදරය කරලා තියෙනවා මේ රටේ පරිසරයට ආදරය කරලා මේ රටේ පරිසරය සුරකින්න අපකප වෙලා කටයුතු කරලා තියෙනවා ඒ වෙනුවෙන් නීති රීති පනවන්න පවා අතීත ලාංකික පාලකයෝ පෙළඹිලා තියෙනවා කටයුතු කරලා තියෙනවා එහෙනම් දරුපැටව අපි මේ මාතෘකාවේදී ඉගෙන ගන්නවා අතීත ලාංකික පාලකයෝ මේ රටේ පරිසරයේ සුරකීම සඳහා
මොනවගෙ අනපනා මොනවගෙ නීති රීති පනවල තිබුණද කියන එක එහෙම පරිසරයේ සුරකීම සඳහා නීති රීති පනවන්න කටයුතු කරපු පාලකයෝ කවුද ඒ පාලකේ මොන වගේ පරිසර නීති ස්ථාපිත කරාද මොන වගේ පරිසර නීති ක්‍රියාත්මක කරාද කියන එක තමයි මේ අනුමාත්‍රකාවේදී අපි කතා කරගෙන යන්නේ දරුපඩව් ඉතින් අපි දන්නවා මේ මිනිසා ජීවත් වෙන මේ ස්වාභාවික පරිසරය මිනිසාගේ පැවැත්මට ලොකු මේ දායකත්වයක් ලබා දෙනවානේ අපේ පැවැත්ම තීරණය වෙන්නේ මේ පරිසරයේ මතනේ මේ පරිසරයේ මත තමයි පරිසරයේ තුලින් තමයි අපේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ නිසා අපේ පැවැත්ම තීරණය වෙන්නේ පරිසර සාධක මගින් නම් පරිසරයේ තුලින් නම් එහෙනම් මේ පරිසරය අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්න එපැයි නේද ඒ නිසා තමයි අතීත ලාංකික පාලකයෝ මේ පරිසරය දිවිහිමියෙන් ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙන්නේ කිසිම ඉදිකිරීමක් අතීත රජවරු දිකලා නැහැ අපේ රටේ පරිසරය විනාශ කරමින් මේ රටේ පරිසරයට කිසිදු හානියක් නොකර තමයි අතීත ලාංකික පාලකයෝ සියලුම නිර්මාණ ඉදි කරලා තියෙන්නේ සීගිරිය ගත්තා සීගිරි බලකොටුව නිර්මාණය කරද්දී ඒ ස්වාභාවික පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට තමයි ඒ සීගිරි බලකොටුව ඒ සීගිරි නාගරීකරණය ඒ උද්‍යාන සංකීර්ණය නිර්මාණය කළා තියෙන්නේ එන ඒකෙන් පේනවා අතීත ලාංකික පාලකයෝ මේ පරිසරය පිළිබඳ දැඩි උනන්දුවක් දැඩි ඕනෑකමක් දැක්වුවා කියන එක හොඳයි මාතෘකාව පරිසර සංරක්ෂණය අපි චුට්ටක් ලියාගෙන කතා කරන් යක් හැමෝම නෝට් පොතේ අනුමාත්‍රකාව පරිසර සංරක්ෂණය ලියන මේ විදිහට ඡේදයක් ලියන පොතේ මේ විදිහට ඡේදයක් ලියන් අතීතයේ මෙරට පාලනය කළ රජවරුන්ට 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 පරිසරය ආරක්ෂා කිරීමට සිදු වූයේ පරිසරය ආරක්ෂා කිරීමට සිදු වූයේ අතීතයේ මෙරට පාලනය කළ රජවරුන්ට පරිසරය ආරක්ෂා කිරීමට සිදු වූයේ 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 පහත කරුණු නිසා වෙනි පහත කරුණු නිසා වෙනි පහත කරුණු නිසා වෙනි පහත කරුණු නිසා වෙනි රයිට් පාතීත රජවරුන්ට අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න ඕන උනේ මෙන්න මේ කරුණු නිසා ඇයි අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනි හේතු කීපයක් නිසානේ අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනි ලියන්න 1 ගස්වැල් කපා දැමීම හේතුවෙන් ගස්වැල් පළවෙනි හේතුව ගස්වැල් කපා දැමීම හේතුවෙන් ගස්වැල් කපා දැමීම හේතුවෙන් ජලයේ හිඟවීම ගස්වැල් කපා දැමීම හේතුවෙන් ජලයේ හිඟවීම ගස්වැල් කපා දැමීම හේතුවෙන් ජලය හිඟවීම මේ පරිසරය විනාශ කරෝති මේ පරිසරයේ තියෙන ගස් කොළන් ටික කපලා දාලා මේ ගස්වැල් ටික විනාශ කරෝති මොකද වෙන්නේ වැස්ස නැති වෙනවානේ නේද වැස්ස නැති වුණොත් එහෙම ජලය හිඟ වෙනවා ජල හිඟයකට මුහුණ පාන සිද්ධ වෙනවා ලාංකිකයන්ට මේ ගස්වැල් කපා දැමීම හේතුවෙන් ඒ නිසා ජලය හිඟ වෙනවා පරිසරය විනාශ කරෝති ඒ නිසා අතීත රජවරු මේ පරිසරය දිවිහිමියෙන් ආරක්ෂා කරා නේද එහෙනම්
අතීත ලාංකික රජවරුන්ට අපේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න ඕනි වෙච්ච එක ප්‍රධාන හේතුවක් තමයි මේ ගස්වල කපා දැමීම හේතුවෙන් ජලය හිඟවීම නිසා නේද කියන්නේ පළවෙනි කරුණ ගස්වල කපා දැමීම හේතුවෙන් ජලය හිඟවීම ලියන් දෙවෙනි එක දෙක පස සෝදා යාම නිසා පස සෝදා යාම නිසා පස සෝදා යාම නිසා නිසරු බව ඇතිවීම 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 ගස්වල කපා දැම්මට පස්සේ වහින වැස්ස කෙලින්ම වැටෙන්නේ මහ පොළවටනේ පොළවට වැටුණට පස්සේ මොකෝ වෙන්නේ පස්තික ඔක්කොම හේදිලා යනවනේ නේද පොළවේ උඩ තියෙන්නේ පෝරපසනේ මේ පෝරපස ඔක්කොම සේදිලා ගියාට පස්සේ මොකද වෙන්නේ පස නිසරු වෙනවනේ ඒ නිසා අතීත ලාංකික පාලකයෝ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරා ලියන ඊළඟ එක ඊළඟ ලියන තුන්වෙනි කරුණ ලියන මේ විදියට පස සෝදා යාම නිසා පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ඊළඟ එක පස සෝදා යාම නිසා වැව් අමුණු පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ගොඩවීම පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ගොඩවීම පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ගොඩවීම වැව් අමුණු ඇලවේලි ගොඩවීම right පස සෝදගෙන ගියොත් මොකද වෙන්නේ එක පැත්තකින් පස නිසුරු වෙනවා වගේම ඒ සෝදගෙන යන පස් ටික ඒ සෝදා පාළු ලක් වෙන පස් ටික ගිහිල්ලා තැම්පත් වෙන්නේ කොහෙද වැව් වල නේද ඇල මාර්ග වල කුඹුරු වල නේද එහෙම වුණොත් මොකද වෙන්නේ ඒවා විනාශ වෙනවානේ එහෙනම් පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි සියල්ල මොකක් වෙනවද විනාශ වෙලා යනවනේ ගොඩ වෙනවනේ නේද අනිත් එක තමයි මේ පරිසරය විනාශ කරෝතින් මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය ඉහළ යනවා නේද පරිසර උෂ්ණත්වය සීග්‍රයෙන් වැඩි වෙනවා මේ අපේ පරිසරය විනාශ කිරීම නිසා අපි එකට කියනවා හරිතාගාර ආචරණය කියලා නේ පරිසර උෂ්ණත්වය ඉහළ යාමට ලියන අවසාන කරුණ පරිසර උෂ්ණත්වය ඉහළ යාම පරිසර උෂ්ණත්වය ඉහළ යාම පරිසර උෂ්ණත්වය ඉහළ යාම පරිසර උෂ්ණත්වය ඉහළ යාම ඒ හතරවෙනි කරුණ පරිසර උෂ්ණත්වය ඉහළ යාම ඔන්න ඔවෙනි පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් ඇති වෙනවා පුතේ අපි මේ ජීවත් වෙන අවත වටපිටාව එහෙම නැත්නම් මේ පරිසරය විනාශ කරෝති ඒ නිසා ඔන්න ඔවෙනි ගැටලු නිර්මාණය වෙන නිසා අතීත ලාංකික පාලකයෝ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් නීති රීති පනවන්න ඒ වෙනුවෙන් අපකප වෙලා කටයුතු කරන්න අතීත ලාංකික පාලකයෝ කටයුතු කරලා තියෙනවා හරි නේද රයිට් එහෙනම් පරිසරය විනාශ කිරීම නිසා ඇතිවෙන පාරිසරික ගැටලු හතරක් තමයි ඔය ලියාගෙන තියෙන්නේ ඔවෙනි පාරිසරික ගැටලු ඇතිවෙන එක වළක්වන්න තමයි අතීත ලාංකික පාලකයෝ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙන්නේ හරි නේද කියන්න පරිසරය විනාශ කිරීමෙන් ඇතිවෙන පාරිසරික ගැටලු හතරක් දැන් ලියාගෙන තියෙනවානේ ඒකේ අවසාන කරුණ තමයි මොකක්ද පරිසර උෂ්ණත්වය ඉහළ යාම කියන අවසාන කරුණ පරිසර උෂ්ණත්වය ඉහළ යාම ඉදුලින් කරන මොකක්ද පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ගොඩ වෙනවද නැද්ද පස සෝදා යාම නිසා වැව් අමුණු ඇලවේලි ගොඩ වෙනවා ඒ විතරක් නෙවෙයි පස සෝදා යාම නිසා පසේ නිසරු බව ඇති වෙනවද නැද්ද පස සෝදා යාම නිසා පසේ නිසරු බවක් ඇති වෙනව වගා කරන්න බෑ පසේ පෝර ගතිය ඔක්කොම හේතිලා ගිහින් ඉවරයි පසේ සාරවත්භාවය නැති වෙලා යනවා ඒ විතරක් නෙවෙයි මේ පරිසරයේ තියෙන ගස් කොළන් ටික කපුවොත් වැස්ස අඩු වෙලා ජලයේ හිඟ වෙලා දැඩි
ජල හිඟයකට මුහුණ පාන්න ලාංකික යන සිදුවේ. ඒ නිසා ඔන්න ඔවෙනි පාරිසරික ගැටලු වලින් අත් මිදෙන්න නම් අපි අපේ පරිසරය දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ඕනි. එහෙනම් ඒ වැඩේ අතීත ලාංකික රජවරු කරලා තියෙනවා. පරිසරය ආරක්ෂා කරන්න නීති රීති පවා පැනවීමෙන් පේන්නේ පරිසරයට අතීත පාලකයෝ ඇලුම් කරා ආදරය කරා ඒව ආරක්ෂා කරන්න කටයුතු කරා කියන එක. ලියන් ඡේදයක් මේ විදිහට ලියන් ඡේදයක් ලියාගෙන කතා කරමු. ලියන් ඉහත පාරිසරික ගැටලු වලින් ඡේදයක් ලියන්නේ ඉහත පාරිසරික ගැටලු වලින් 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 ජන සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා 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 අතීත රජවරු ජන සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා අතීත රජවරු පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා 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 විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිනි. එලෙස එතෙන්ටම ලියන්න ඕන. එලෙස පරිසරය ආරක්ෂා කිරීම සඳහා එලෙස පරිසරය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබූ එලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබූ රජවරු කිහිප දෙනෙකුට එලෙස පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබූ රජවරු කිහිප දෙනෙකුට උදාහරණ පහත දැක්වේ. 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 හරි, අපි ඉගෙන ගමු මේ රටේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවෙන් නීති රීති පනවපු අතීත පාලකයෝ කවුද කියන එක මම මෙතෙන්දි උගන්වනවා පුතේ. මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු අතීත පාලකයෝ 5 දෙනෙකුට උදාහරණ. කී දෙනෙකුට උදාහරණද? අතීත පාලකයෝ 5 දෙනෙකුට උදාහරණ මම මෙතෙන්දි උගන්වනවා. මේ 5 දෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලයේ තුල මේ රටේ පරිසර ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් නීති රීති පනවන්න
ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග අරගන්න කටයුතු කරපු පාලකයෝ කියන එක මතක තියාගන්න. එහෙනම් ගරුපටාව මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු එක පාලකෙක් තමයි පුතේ අනුරාධපුරයේ රජකම් කරපු රජ කෙනෙක් හිටියා සිව්වන මහින්ද කියලා. මොකක්ද නම? සිව්වන මහින්ද. එහෙම නැත්තම් හතරවන මිහිඳු. හතරවන මිහිඳු සිව්වන මහින්ද රජතුමා කියලා කියන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු එක පාලකයෙකුට උදාහරණයක්. එන හැමෝම කියන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු පාලකයෝ පස් දෙනෙක් ඉන්නෝ. ඒ පාලකයෝ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි සිව්වන මහින්ද, එව නැත්තම් හතරවන මිහිඳු රජතුමා කියලා කියන්නේ. තව පාලකයෙක් ඉන්නා පුතේ, ඒ තමයි මේ අනුරාධපුර යුගයේ රජකම් කරපු තව පාලකයෙක් හිටියා. අපි එයාට කියනවා පුතේ වෙන කවුරුවත් නෙවෙයි තුන්වන උදය. මොකක්ද නම? තුන්වන උදය රජු. තුන්වන උදය රජු. මේ තුන්වන උදය රජතුමා මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු එක පාලකේ. කවුද? තුන්වන උදය. උඩින් කෙනා කවුද? සිව්වන මහින්ද. හතරවන මිහිඳු, තුන්වන උදය. තා පාලකේ සිටිය පුතේ අපි ආත කියනවා පස්වන කාශ්‍යප රජු. පස්වන කාශ්‍යප රජු මතක ඇතිනේ, කොණ්ඩාවට්ටමාන් තැම්ලිපිය, කොණ්ඩාවට්ටමාන් තැම්ලිපිය නිර්මාණය කරපු පස්වන කාශ්‍යප රජතුමා කියලා කියන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු එක පාලකයෙකුට කදිම උදාහරණයක්. මොකක්ද නම? පස්වන කාශ්‍යප රජු. දැන් තුන් දෙනෙක්ගේ නම් කිව්වා. කියන්නේ සිව්වන මහින්ද, තුන්වන උදය, පස්වන කාශ්‍යප. ආපහු කියන්නේ සිව්වන මහින්ද, තුන්වන උදය, පස්වන කාශ්‍යප රජු. හරණයද? අනිත් කෙනා තමයි පුතේ අර මාඝාත නීතිය පනවපු ආමණ්ඩගාමිනී අබේරජතුමා. අමණ්ඩගාමිනී අබේරජු නේද? අමණ්ඩගාමිනී අබේරජු. අමණ්ඩගාමිනී අබේරජතුමා කියලා කියන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර නීතියක් පනවපු එක පාලකයෙකුට උදාහරණයක්. අවසාන කෙනා තමයි පුතේ කවුද? නිශ්ශංකමල් රජතුමා. කවුද? නිශ්ශංකමල් රජතුමා කියලා කියන්නේ නිශ්ශංකමල්ල රජතුමා. ඔන්න මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු අතීත පාලකයෝ පස් දෙනෙකුට උදාහරණ තමයි මම ඔය දුන්නේ. මෙන්න රජවරු පස් දෙනා. කියන්නේ සිව්වන මහින්ද, තුන්වන උදය, පස්වන කාශ්‍යප, ආමණ්ඩගාමිනී අබේරජු, නිශ්ශංකමල්ල රජු. කියන්නේ අවසාන කෙනා නිශ්ශංකමල් රජතුමා, අමණ්ඩගාමිනී අබේරජතුමා, පස්වන කාශ්‍යප රජතුමා, තුන්වන උදය රජතුමා, හතරවන මහින්ද, සිව්වන මහින්ද, තුන්වන උදය, පස්වන කාශ්‍යප, ආමණ්ඩගාමිනී අබේරජු, අවසාන කෙනා කවුද? නිශ්ශංකමල්ල රජතුමා. ලියන්න පස් දෙනා පිළිවෙලින්. ලියන්න පහළට කල්ලියන් පස් දෙනා. 1. සිව්වන මහින්ද රජතුමා. ලියන්න පළවෙනි කෙනා පුතේ සිව්වන මහින්ද රජතුමා. 1. සිව්වන මහින්ද රජතුමා. සිව්වන මහින්ද රජතුමා. 1. සිව්වන මහින්ද රජතුමා. පළවෙනි කෙනා සිව්වන මහින්ද. 1. සිව්වන මහින්ද රජතුමා. හතරවන මිහිඳු කියලා කිය සිව්වන මහින්ද රජතුමා. දෙවෙනි කෙනා තුන්වන උදය රජතුමා. තුන්වන උදය රජතුමා. තුන්වන උදය රජතුමා. තුන්වන උදය රජතුමා. 1. සිව්වන මහින්ද. 2. තුන්වන උදය රජතුමා. ඊළඟ කෙනා කවුද? පස්වන කාශ්‍යප රජතුමා. තුන්වෙනියා පස්වන කාශ්‍යප රජතුමා. තුන්වෙනි කෙනා පස්වන කාශ්‍යප රජතුමා. පස්වන කාශ්‍යප
රජතුමා පස්වන කාශ්‍යප රජතුමා පස්වන කාශ්‍යප රජතුමා හතර ආමණ්ඩ ගාමිණී අබය රජතුමා ආමණ්ඩ ගාමිණී අබය රජතුමා ආමණ්ඩ ගාමිණී අබය රජතුමා අවසාන කෙනා කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා 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 ඔන්න මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවන්න කටයුතු කරපු අතීත රජවරු පස් දෙනෙකුට උදාහරණ තමයි ওই විදිහට අපි ලියාගෙන තියෙන්නේ. එහෙනම් ওই පස් දෙනා හොඳට මතක තියාගන්න. ওই රජවරු පස් දෙනා තමයි මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු රජවරුන්ට කදිම උදාහරණ. ওই පස් දෙනාගේ නම් පහ මතක තියෙන්න ඕනේ. කියන බලන්න සිව්වන මහින්ද තුන්වන උදය පස්වන කාශ්‍යප ආමණ්ඩගාමිනී අබේ රජු නිශ්ශංක මල්ල රජු ආපහු කියන් සිව්වන මහින්ද රජු කියන් සිව්වන මහින්ද රජු තුන්වන උදය රජු පස්වන කාශ්‍යප රජු ආමණ්ඩගාමිනී අබේ රජු කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු ඔය මෙරටේ පරිසර ආරක්ෂා කරපු අතීත පාලකයේ පස් දිනෙකට කදිම උදාහරණ මතකනම් කියන්න බලන දරුවෙක් මේ රජවරු පස් දෙනාගේ නම් පහ මතකෙන් කියන්න බල කියන්න බලන්න කවුරු හරි කෙනෙක් කො කියන්නකෝ සිව්වන උදය ආව් සිව්වන උදය නෙවෙයි සිව්වන මහින්ද හතරවන මහින්ද හතරවන මහින්ද සිව්වන මිහිඳු තුන්වන උදය තුන්වන උදය පස්වන කාශ්‍යප පස්වන කාශ්‍යප රජු ආමණ්ඩගාමිනී රජු ආමණ්ඩගාමිනී අබේ රජු නිශ්ශංක මල්ල රජු සිව්වන මහින්ද රජු තුන්වන උදය රජු හෙට කියන්න පස්වන කාශ්‍යප ආව් ආමණ්ඩගා ආව් නිශ්ශංක මල්ල රජු ආව් කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු දැන් අපි බලමු මේ පාලකය පස් දෙනා තමන්ගේ පාලන කාලය තුළ මොන වගේ පරිසර නීතිද මේ රට තුළ ක්‍රියාත්මක කරේ මේ රට මොන වගේ පරිසර නීතිද මේගොල්ලෝ හඳුන්වා දුන්නේ කියලා අපි බලන්න ඕනි. අපි ඉස්සෙල්ලම බලමු පුතා සිව්වන මහින්ද හතරවන මිහිඳු කියන අනුරාධපුර පාලකයා මොන වගේ පරිසර නීතියක්ද තමන්ගේ පාලන සමය තුල ක්‍රියාත්මක කරේ කියන එක. තරුපටාව මේ සිව්වන මහින්ද රජතුමාට අයත් සෙල්ලිපියක් තියෙනවා අනුරාධපුරේ. මේ සෙල්ලිපියට කියන්නේ පුතේ අනුරාධපුර පුවරු ලිපිය. මොකද සෙල්ලිපියේ නම අනුරාධපුර පුවරු ලිපිය. මෙන්න මේ අනුරාධපුර පුවරු ලිපියේ තියෙනවා සිව්වන මහින්ද රජතුමා පනවපු කදිම පරිසර නීතිය. සිව්වන මහින්ද රජතුමාගේ තමයි අනුරාධපුර පුවරු ලිපිය. මේ අනුරාධපුර පුවරු ලිපිය කියන සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා එතුමා විසින් පනවපු පරිසර නීතිය. ඔබට මතක තියෙන්න ඕනි අපිට මේ පාඩමේදී අවස්ථා කීපයකදීම අහු වෙලා තියෙනවා සිව්වන මහින්ද රජතුමා. සිව්වන මහින්ද රජතුමාගේ මේ වෙනකොට මම කතා කරලා තියෙනවා පුතේ සෙල්ලිපි හතරක්. සිව්වන මහින්ද රජතුමා හඳුන්වා දීපු එයා නිර්මාණය කරපු සෙල්ලිපි හතරක් මම උගන්ලා තියෙනවා මේ පාඩමේදී. මතකද සිව්වන මහින්දගේ සෙල්ලිපි හතර මතකද? කියන බලන සෙල්ලිපි හතර. වෙස්සගිරිය ශිලා ලේඛනය, වීවල් කැටිය ශිලා ලේඛනය, මිහින්තලා පෝරු ලිපිය. මේක තමයි අවසානයේ අනුරාධපුර පෝරු ලිපිය නේද? එහෙනම් අනුරාධපුර පුවරු ලිපියයි මිහින්තලා පුවරු ලිපියයි වේවල් කැටිය ශිලා ලේඛනයයි වෙස්සගිරිය ශිලා ලේඛනයයි මේ සෙල්ලිපි හතරම අනුරාධපුර රජකම් කරපු සිව්වන මහින්දගේ කියන එක
හතරවන මිහිඳු රජතුමාගේ කියන එක මතක තියාගන්න. ඒ සෙල්ලිපි හතරේ තියෙන එක සෙල්ලිපියක් තමයි පුතා අනුරාධපුර පූර්වලිපිය කියලා කියන්නේ. මෙන්න මේ අනුරාධපුර පූර්වලිපියේ තියෙනවා එතුමා විසින් පනවපු පරිසර නීතිය. ඒ පරිසර නීතිය මොකක් දන්නවද? ඒ පරිසර නීතිය සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට බලා ගන්න. දැන් මේ තියෙන්නේ කඳු පන්තියක්නේ. මේ තියෙන්නේ පුතා මේ කඳු පන්තියක්නේ නේද? අපි මේවට කියන්නේ කඳු පන්ති කියලානේ කඳුනේ. එහෙම නැත්නම් අපිට මේවට කියන්න පුළුවන් උස් බොඩබි. අපේ සමාජයේ තියෙන අපේ පරිසරයේ තියෙන උස් ප්‍රදේශ උස් ගොඩබි. මේ සිවවන මහින්ද රජතුමා මේ අනුරාධපුර පූර්වලිපියේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙවැනි උස් ගොඩබිම් වල මෙවැනි කඳු කරවල මෙවැනි කඳු පන්ති වල මෙවැනි කඳු වල මෙවැනි උස් ගොඩබිම් වල ගස්කොලන් කැපීම තහනම් කියලා කඳු කරයේ ගස්කොලන් කැපීම තහනම් කරමින් පනවපු පරිසර නීතියක් තමයි අනුරාධපුර පූර්වලිපියේ වාර්තා කරලා තියෙන්නේ. දැන් ඔබ දන්නවද මේ කඳු කරේ තියෙන ගස්කොලන් කැපුවම මොකද වෙන්නේ? කඳු කරේ තියෙන ගස්කොලන් කැපුවම පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් ඇති වෙනානේ නේද? මේ කඳු කරේ තියෙන වනාන්තර එලිපෙහෙලි කරාම කඳු පන්ති වල තියෙන ගස්කොලන් කැපුවම ඇතිවන පරිසර ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නෝ මේ ජල උල්පත්. ජල උල්පත් නිර්මාණය වෙන්නේ කොහෙන්ද? කඳු කඳු කරේනේ නේද? කඳු කන්දක තමයි ජල උල්පත් නිර්මාණය වෙන්නේ. මේ ගස්කොලන් කැපුවොත් එහෙම ජල උල්පත් එක ඔක්කොම හිඳිලා යනවා. මේ ලංකාවේ බොහෝ ගංගා ආරම්භ වෙන්නේ මෙවැනි කඳු කරේ තියෙන ජල උල්පතකින් නේද? ගංගාවක මූලාරම්භය හොයාගෙන ගියොත් ලංකාවේ ඕනෑම ගඟක මූලාරම්භය සිද්ධ වෙන්නේ කන්දක තියෙන ජල උල්පතකින්. අර මේ ගස්කොලන් මේ කඳු කරේ ගස්කොලන් කැපුවම වෙන්නේ මොකක්ද? ජල උල්පත් ටික හිඳිලා යනවා. ඒක දෙවෙනි එක තමයි මේ කඳු කරේ ගස්කොලන් කැපුවම ඔව් කඳු නාය යනවා. ඒ විතරක් නෙවෙයි. කඳු නාය ගිහිල්ලා විතරක් නතර වෙන්නේ නැහැ. මේ පස් ටික ඔක්කොම හොදගෙන හොදගෙන ඇවිල්ලා ගංගාවල ඇලදොලවල වැව්වල තැන්පත් වෙලා ඒ සියල්ල ගොඩ වෙලා විනාශ වෙනවානේ. පරිසර ගැටලු රසකට මගපාදන සිද්ධියක් තමයි මේ කඳු කරේ ගස්කොලන් කැපීම. කඳු කරේ කඳුවල කඳු පද්ධතිවල වනාන්තර කපන එක ඉතාම නරක පුරුද්දක්. ඒක බලවත්ම ප්‍රශ්නයක් ගැටලුවක්. අර නේද? එහෙනම් මේ කඳු කඳු කරේ ගස්කොලන් කැපීම තහනම් කරමින් කදිම පරිසර නීතියක් පනවනවා සිවවන මහින්ද රජතුමා තමන්ගේ අනුරාධපුර පූර්වලිපියෙන්. මොකෙන්ද? අනුරාධපුර පූර්වලිපියෙන් මතක තියාගන්න. අර නේද? රයිට්. එහෙනම් ඔන්න සිවවන මහින්ද රජතුමාගේ අනුරාධපුර පූර්වලිපියේ තියෙන එක පරිසර නීතියක් තමයි පුතේ උස් ගොඩබිම් ඉඩම් වල උස් ගොඩබිම් ඉඩම් වල ගස්කොලන් කැපීම තහනම් කරමින් පැනවූ පරිසර නීතියක් තමයි අනුරාධපුර පූර්වලිපියේ වාර්තා කරලා තියෙන්නේ. හරි. අපි ලියමු දැන්. ලියන් අරුදාලා ලියන්න පහලට. අරුදාලා ලියන් පහලට මේ විදියට ලියන් තරුවාංක 1 සිවවන මහින්ද රජුගේ 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 හලෝ ඔව් තග්ගලගෙන් තග්ගලගෙන් පුලා පුලා සිවවන මහින්ද රජුගේ සිවවන මහින්ද රජුගේ අනුරාධපුර පූර්වලිපියේ අනුරාධපුර පූර්වලිපියේ අනුරාධපුර පූර්වලිපියේ අනුරාධපුර පූර්වලිපියේ අනුරාධපුර පූර්වලිපියේ අනුරාධපුර පූර්වලිපියේ උස් ගොඩබිම්
එතනලා වෙනත් පාඩ පැන ලිව්වොත් කමන්නේ වෙනත් පාඩ පැන කියලියනකෝ උස් ගොඩබිම් උස් ගොඩබිම් ඉඩම් වල 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 කඳු කරේ ඉඩම් වල කියන එකනේ සිවණ මහින්ද රජුගේ සිවණ මහින්ද රජුගේ අනුරාධපුර පූර්ව ලිපියේ උස් ගොඩබිම් ඉඩම් වල උස් ගොඩබිම් ඉඩම් වල කැල නොකැපිය යුතු බවට කැල නොකැපිය යුතු බවට කැල නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි කැල නොකැපිය යුතු බවට කැල නොකැපිය යුතු බවට පරිසර නීතිය පනවා තිබුණි කැල නොකැපිය යුතු බවට පරිසර නීතිය පනවා තිබුණි කැල නොකැපිය යුතු බවට පරිසර නීතිය පනවා තිබුණි right සිවණ මහින්දගේ අනුරාධපුර පූර්ව ලිපියේ තියෙනවා එක පරිසර නීතිය ඒ තමයි පුතා වෙන මොකක්වත් නෙවෙයි උස් ගොඩබිම් ඉඩම්වල උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණා නේද මොකද පරිසර නීතිය උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතුයි කියන එක අපහු කියන් උස් ගොඩබිම් ඉඩම් උස් ගොඩබිම් ඉඩම් කියන්නේ කඳුකර ඉඩම්වල නේද උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවන්නේ සිවණ මහින්ද රජතුමා මොන සෙල්ලිපිය තුලින්ද අනුරාධපුර පූර්ව ලිපිය තුලින් මොකක් තුලින්ද අනුරාධපුර පූර්ව ලිපිය තුලින් කියන එක අමතක කරන්න එපා අර නේද අනුරාධපුර පූර්ව ලිපියෙන් තමයි මේ පරිසර නීතිය පනවලා තියෙන්නේ හොඳයි ඔන්න සිවණ මහින්දගේ පරිසර නීතිය හැමෝම කියන්නේ උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතුයි කියන එක මොකක්ද උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතුයි කියන එක තමයි පරිසර නීතිය හොඳට මතක තියාගන්න උස් ගොඩබිම් ඉඩම්වල කැල නොකැපිය යුතුයි කියන එක හරි කරන්ට් එක ගියානේ මාර සීන් එක නේද මම අපේ ගෙදරින් ටිකක් දෙන්න ආ ආ ආ වෙලාවට ආවා තමයි සිවණ මහින්දගේ අනුරාධපුර පූර්ව ලිපිය වාර්තා කරලා තියෙන පරිසර නීතිය. අපි යම්කෝ ඊළඟ පාලකයා තමයි තුන්වන උදය මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු තවත් එක පාලකෙක් තමයි පුතේ තුන්වන උදය කියලා කියන්නේ. ආයෙ කරන්ට් එක ගියා. තුන්වන උදය. මෙන්න මේ තුන්වන උදය රජතුමාගේ සෙල්ලිපියක් තියෙනවා පුතේ ඒ සෙල්ලිපියට අපි කියන්නේ අනුරාධපුර බුද්ධම් නේහෙල ශිලාලේඛනය කියලා. මොකද සෙල්ලිපිය නම අනුරාධපුර බුද්ධම් නේහෙල ශිලාලේඛනය. මෙන්න මේ අනුරාධපුර බුද්ධම් නේහෙල ශිලාලේඛනයේ සඳහන් වෙලා තියෙනවා එතුමා විසින් පනවපු පරිසර නීතිය. එතුමා විසින් පනවපු පරිසර නීතියක් තියෙනවා අනුරාධපුර බුද්ධං නේහෙල ශිලාලේඛනයේ. එතුමා කියනවා ඒ සෙල්ලිපියෙන් එතුමා පනව පරිසර නීතිය තමයි මේ කැලෑවල වනාන්තරවල රක්ෂිත. දැන් රජේ විසින් ප්‍රකාශයට පත් කරපු වනාන්තර තියෙනවානේ. දැන් සිංහ රාජේ වේවා, උඩවලව වේවා, විල්පත්තුව වේවා, නේද? ඔයගේ තියෙනවනේ පුතා මේ රජේ විසින් ප්‍රකාශයට පත් කරපු රක්ෂිත වනාන්තර කැල අනේ රක්ෂිත වලට රිංගලා ඒ වනාන්තර වලට රිංගලා ඒවයි තියෙන ගස්කොළන් කැපීම
සපුරා තහනම් කියලා තමයි තුන්වන උදේ රජතුමා මේ අනුරාධපුර බුද්ධං නේහල ශිලාලේඛනයේ තුලින් පනව පරිසර නීතිය මොකද මේ නීතියට කියන්නේ ඈ කැලෑවල කියන්නේ වනාන්තරවල ගස් කොළන් කැපීම සපුරා තහනම් කියන එක කැලෑවල වනාන්තරවල ගස් කොළන් කැපීම තහනම් කරමින් පරිසර නීතියක් පනවන්නේ කවුද තුන්වන උදය මන සෙල්ලිපියෙන්ද අනුරාධපුර බුද්ධං නේහල ශිලාලේඛනයේ ඔය නීතිය අහගන්න ඔය පරිසර නීතිය ඔය සෙල්ලිපිය වාර්තා කළ තිබුණේ මෙන්න මේ විදියට එස් බුද්ධං නේහල ශිලාලේඛනයේ ඔය පරිසර නීතිය වාර්තා කළ තිබුණේ මෙන්න මේ විදියට කොහොමද දන්නවද වල් වල දඬු පාත් නොකපනු ඉසා වල් වල දඬු පාත් නොකපනු ඉසා කියලා තමයි ඔය සෙල්ලිපියේ පරිසර නීතිය වාර්තා කළ තිබුණේ ඔතන වල් වල කියලා කියන්නේ මොකකටද වල් වල කියන්නේ වල් වල ඒ කියන්නේ කැලෑවල වනාන්තර වල කියන එකනේ වල් වල දඬුපත් කියන්නේ දඬුපත් කියන්නේ ගස් කොළන් දඬුපත් කියන්නේ ගස් කොළන් නොකපන නිසා කැපීම තහනම් කියන එක තමයි එකෙන් කියන්නේ ඒ කියන්නේ වනාන්තර වල රක්ෂිත වල කැලෑවල ගස් කොළන් කැපීම සපුරා තහනම් කරමින් පරිසර නීතියක් පනවපු මේ රටේ පාලකයා තමයි තුන්වන උදය රජතුමා කියන්නේ තුන්වන උදය එහෙම පරිසර නීතියක් පනවලා තියෙන්නේ එතුමාගේ අනුරාධපුර බුද්ධං නේහල ශිලාලේඛනයේ තුලින් කියන එක අමතක කරන්න එපා එහෙනම් විභාගයට අහවි අනුරාධපුර බුද්ධං නේහල ශිලාලේඛනයේ කාගෙද කියලා අනුරාධපුර බුද්ධං නේහල ශිලාලේඛන වෙන කාගෙවත් නෙවෙයි තුන්වන උදයගේ තුන්වන උදේ රජතුමා මේ සෙල්ලිපිය තුලින් පනවපු පරිසර නීතිය තමයි කැලෑවල ගස් කොළන් කැපීම තහනම් කියන එක වනාන්තරවල කැලෑවල රක්ෂිතවල ගස් කොළන් කැපීම තහනම් කරමින් පනවනවා පරිසර නීතිය ඒ නීතිය සෙල්ලිපිය වාර්තා කළ තිබුණේ මෙන්න මේ විදියට ඒ තමයි වල්වල දඬුපත් නොකපනු ඉසා හැමෝම කියන්නේ වල්වල දඬුපත් නොකපනු ඉසා ලියන් ඊළඟ තරුව දෙක ඉක්මන් ලියන් ලියන්න තුන්වන උදේ රජුට අයත් තුන්වන උදය රජුට අයත් තව දෙවෙනි තරුව දෙක තුන්වන උදය රජුට අයත් 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 අනුරාධපුරයේ පිහිටි තුන්වන උදය රජුට අයත් තුන්වන උදය රජුට අයත් අනුරාධපුරයේ පිහිටි අනුරාධපුරයේ පිහිටි අනුරාධපුරයේ පිහිටි අනුරාධපුරයේ පිහිටි අනුරාධපුරයේ පිහිටි තුන්වන උදය රජුට අයත් අනුරාධපුරයේ පිහිටි අනුරාධපුරයේ පිහිටි බුද්ධං නේහෙල ශිලාලේඛනයේ 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 වෙනත් පාඩපෑනකින් ලියන් බුද්ධං නේහල ශිලාලේඛනයේ වෙනත් පාඩපෑනකින් ලියන් ලියන් වනාන්තර හෙවත් කැලෑවල වනාන්තර හෙවත් කැලෑවල වනාන්තර හෙවත් කැලෑවල වනාන්තර හෙවත් කැලෑවල
ගස්කොළන් නොකැපිය යුතු බවට කැලෑවල වනාන්තර හෙවත් කැලෑවල ගස්කොළන් නොකැපිය යුතු බවට ගස්කොළන් නොකැපිය යුතු බවට ගස්කොළන් නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණේ කැලෑවල ගස්කොළන් නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණේ පරිසර නීතියක් පනවා තිබුණේ right එහෙනම් තුන්වන උදේ රජතුමාගේ සෙල්ලිපියක් තියෙනවා පුතේ අනුරාධපුර බුද්ධංනේහල ශිලාලේඛනය කියලා අන්න ඒ බුද්ධංනේහල ශිලාලේඛනයේ සඳහන් වෙන පරිසර නීතිය තමයි වනාන්තර හෙවත් කැලෑවල ගස්කොළන් නොකැපිය යුතුයි කියන එක ගස්කොළන් කැපීම තහනම් කියන එක වරහණක් දාලා ලියන මේ ප්‍රකාශය වරහණක් දාලා ලියන්න සෙල්ලිපියේ මේ නීතිය වාර්තා කරපු විදිය ලියන්න වරහණක් දාලා මෙහෙම වල් වල දඬු පාත් වල් වල කියන්නේ කැලෑවලනේ වල් වල දඬු පාත් නොකපනු ඉසා 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 right වල් වල දඬු පාත් නොකපනු ඉසා වල් වල දඬු පාත් නොකපනු ඉසා යනුවෙන් තමයි සෙල්ලිපිය මේ පරිසර නීතිය වාර්තා කරලා තිබුණේ හරුනේද හොඳයි දැන් ඔන්න රජවරු දෙන්නේ මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කරපු පරිසර නීති දෙකක් ඉගෙන ගත්තා එකක් සිව්වන මහින්දගේ අනෙත් එක තුන්වන උදය රජතුමාගේ සිව්වන මහින්ද අනුරාධපුර පූර්ව ලිපියෙන් පනවලා තිබුණා එක පරිසර නීතියක් ඒ තමයි උස් ගොඩබිම් ඉඩම්වල ගස්කොළන් කැපීම තහනම් කියන එක උස් ගොඩබිම් ඉඩම් කඳු කරේ උස් ගොඩබිම් ඉඩම්වල ගස්කොළන් කැපීම තහනම් කරමින් පරිසර නීතියක් පැනෙව්වේ කවුද සිව්වන මහින්ද තුන්වන උදේ රජතුමාගේ අනුරාධපුර බුද්ධංනේහල ශිලාලේඛනයේ තියෙනවා පරිසර නීතියක් ඒ තමයි කැලෑවල වනාන්තරවල ගස්කොළන් කැපීම තහනම් කියන එක වල්වල දඬුපත් නොකපනු ඉසා කියන එක තමයි ඒකේ අර්ථය නේද අපි යනවා මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නීති රීති පනවපු තවත් එක පාලකෙක් තමයි මේ පස්වන කාශ්‍යප අයතුමා කියලා කියන පස්වන කාශ්‍යප අයතුමාට අයත් සෙල්ලිපියක් තියෙනවා පුතේ ඒ සෙල්ලිපියට අපි කියන්නේ කොණ්ඩා වට්ටවන් ටැම්ලිපිය කියලා මෙන්න මේ පස්වන කාශ්‍යප අයතුමාගේ කොණ්ඩා වට්ටවන් ටැම්ලිපියේ සඳහන් වෙලා තියෙනවා පුතේ එතුමා විසින් පනවපු පරිසර නීති දෙකක් කොණ්ඩා වට්ටවන් ටැම්ලිපියේ තියෙනවා පස්වන කාශ්‍යප අයතුමා පනවපු පරිසර නීති දෙකක් දෙකෙන් එකක් මේ වෙනකොට අපි ඔන්න විහඟ ඉගෙනගෙන තියෙනවා එකක් මේ වෙනකොට අපි ඉගෙනගෙන තියෙනවානේ කොණ්ඩා වට්ටවන් ටැම්ලිපියේ සඳහන් ඒ සෙල්ලිපියේ වාර්තා කරපු පරිසර නීති දෙකෙන් එකක් අපි මේ වෙනකොට දන්නවානේ ඒ දන්න නීතිය කවුරු හරි කෙනෙක් කියන්නේ කවුද දන්නේ නිසිකලට සීත්‍රෑම නොකරන්නන්ගෙන් කලම් පහක බද්දක් අය කළ බව ඔව් කොණ්ඩා වට්ටවන් ටැම්ලිපියේ තියෙන පරිසර නීති දෙකෙන් එකක් අපේ දුව ලස්සනට කිව්වා ඒ තමයි නිසිකලට සීසෑම නොකරන්නන්ගෙන් කලන් පහක දඩයක් අය කරගත්ත කියන එක බද්දක් අය කරගත්ත කියන එක නේද එහෙනම් පස්වන කාශ්‍යප රජතුමාගේ කොණ්ඩා වට්ටවන් ටැම්ලිපියේ තියෙන එක පරිසර නීතියක් තමයි නිසිකලට සීසෑම නොකරන්නන්ගෙන් කලන් පහක දඩයක් අය කළ බව බද්දක් අය කරගත් බව නේද right අපි ඒක ලියාගෙනම හිමිහිට කතා කරමුනේ ලියන්නේ මේ විදියට ඊළඟ තරුව ඉක්මන් කරා
ලියන්න පස්වන කාශ්‍යප රජුගේ 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 කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද පස්වන කාශ්‍යප රජුගේ කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේද පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ද පරිසරය ආරක්ෂා කර ගැනීමට පැන වූ 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 නීති රීති කිහිපයක් පරිසරය ආරක්ෂා කර ගැනීමට පැන වූ නීති රීති කිහිපයක් දැකගත හැකිය නීති රීති කිහිපයක් දැකගත හැකිය නීති රීති කිහිපයක් දැකගත හැකිය රයිට් එහෙනම් ඔන්න පස්වන කාශ්‍යප රජතුමාගේ කොණ්ඩා වට්ටවාන් කැම්ලිපියේ තියෙනවලු මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පැනවපු පරිසර නීති කීපයක් ලියන් ලස්සන පෑනක් අරගෙන අංක 1 දාලා 1 1 2 කියලා දාලා අපි ලියමු යාගේ පරිසර නීති 2 1 ලියන්න අංක 1 වෙනත් පාට පෑනකින් ලියන්න 1 යටා කුරින්ද ඔව් 1 නිසි කලට සීසෑම නොකරන්නන් ගින් 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 කලන් පහක දඩයක් අය කළ බව නිසි කලට සීසෑම නොකරන්නන් ගින් නිසි කලට සීසෑම නොකරන්නන් ගින් නිසි කලට සීසෑම නොකරන්නන් ගින් කලන් පහක දඩයක් අය කළ බව කලන් පහක දඩයක් අය කළ බව කලන් පහක දඩයක් අය කළ බව හරි ඔන්න පස්වන කාශ්‍යප රජතුමාගේ කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේ තියෙන එක පරිසර නීතියක් මොකක්ද නිසි කලට සීසෑම නොකරන්නන් ගෙන් කලන් පහක දඩයක් අය කරගත්ත කියන එක අනිත් නීතිය දන්නවද අනිත් නීතිය ලියාගෙන කතා කරමු ලියාගෙන පැහැදිලි කරමු ලියන අංක 2 ලියන් අංක 2 ගස් කොළන් ලියන් ගස් කොළන් කලමනාකරණයේදී ගස් කොළන් කලමනාකරණයේදී ගස් කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති ගස් කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති ගස් කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති පිළිපැදිය යුතු බව ගස්කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති පිළිපැදිය යුතු බව රජය පැන වූ නීති පිළිපැදිය යුතු බව ගස්කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති පිළිපැදිය යුතු බව right ඔන්න කොණ්ඩා වට්ටවාන් තැම්ලිපියේ තියෙන දෙවැනි පරිසර නීතිය මොකක්ද ගස්කොළන් කලමනාකරණයේදී රජය පැන වූ නීති පිළිපදින්න කියන එක මොකක්ද මෙතන මේ
ගස්කොලං කළමනාකරණයේදී කියලා කියන්නේ ගස්කොලං කළමනාකරණයේදී කියලා කියන්නේ මොකද්ද මෙතන ගස්කොලං කළමනාකරණයේදී කියලා කියන්නේ දැන් අපේ පරිසරය දිහා බැලුවම අපි ජීවත් වෙන පරිසරය ගත්තම ඒ පරිසරයේ තියෙන කොල්ලෝ සමහර ගස් ඕනතරම් දකින්න පුළුවන් ඒවා ලංකාවේ ඕනතරම් තියෙනවා ඒවා සුලබ ගස් හැබැයි තවත් සමහර ගස් තියෙනවා ඉතා වටිනා දුලබ ගස් ඒව ගොඩක් දකින්න අඩුයි ඒව ටිකක් හිඟයි හිඟයි ඒ වගේම ඒ ගහ කැඩෙන්න ලොකු කාලයක් යනා වගේම ඒ ගස් ඉතා වටිනවා එතකොට රජය මොකද කරන්නේ රජය අර මේ හිඟ දුලබ ගස් කපන්න එපා කියලා නීති පනවලා තියෙනවා නේද අර වැඩිපුර තියෙන වටිනාකමින් අඩු ඉක්මනින් හැදෙන ගස් තියෙන ඒවා කියන ඒවා කපාගෙන Tamanට ඕන කරන බඩ මුට්ටු ගෙවල් දොරවල් දොර ජනෙල් හදාගත්තට කමක් නැහැ හැබැයි නේද කොස් ගස් කපන්න බෑ පොල් ගස් කපන්න බෑ කුඹුක් ගස් කපන්න බෑ කරුවල ඒ වගේ වටිනා නේද ශාක වර්ග කපනක සපුරා තහනම් කළ ලංකාවේ තියෙන නේද ඒ ගස් අපිට ඕන ඕනලාට කපලා පාරගෙන යන්න පුළුවන්ද ඉරන්න පුළුවන්ද බෑ හැබැයි අපිට අඹ ගස් නේද මහෝගනි ලුණු මිදෙල්ල වගේ වගේ සමහර ගස් තියෙනවා ඒවට ප්‍රශ්නයක් නැහැ අපිට කපලා ඕවා කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ ගහ ගැපුවා වාහනයක දාලා පටවල ලී මෝල්ට ගෙනහිල්ලා අපිට ඉරාගෙන අවිල ඕන දෙයක් හදන්න පුළුවන් හැබැයි කුඹුක් ගහක් එහෙම කැපුවොත් නේද ඔව් කුඹුක් ගස් බුරුත ගස් වගේ දේවල් කැපුවොත් මම හිතන අවුරුදු 7-8ක් ඉර යන පුළුවන් සිද්ධි අවසර නොගෙන අනුමැතියක් නැතුව හොරෙන් කුඹුක් ගහක් කපනවා කියන්නේ ජාතක අපරාධයක් ඔබ දන්නවනේ කුඹුක් ගහක් හැදෙන්න සාමාන්‍යයෙන් අවුරුදු නේද 200ක් 300ක් විතර යනවනේ නේද අවුරුදු 100න් එහා පැත්ත යනවා දෙවැන්ත කුඹුක් ගහක් නිර්මාණය වෙයි එතකොට අවුරුදු 100ක් 200ක් 300ක් 400ක් පැරණි දෙවැන්ත කුඹුක් ගහ මේ විනාඩි 20කින් 30කින් කපල බිම දාන එක දෙවැන්ත ජාතක අපරාධයක් දෙවැන්ත පරිසර හානියක් නේද ඒ නිසා අද වගේම රජ කාලෙත් රජවරු පනවලා තිබුණා ගස් මේ කපන්න පුළුවන් ගස් මොනවද කපන්න බැරි ගස් මොනවද කියලා සීමා කරපු ශාක තිබුණා ඕනතරම් කපා ගත්තට කමක් නැහැ කියලා නේද අවසර දීපු ශාක තිබුණා අන්න එතෙන් ඒකට තමයි කියන්නේ ගස්කොලම් කළමනාකරණයේදී කියලා මොකක්ද ගස්කොලම් කළමනාකරණයේදී රජේ පැනවු නීති පිළිපැදිය යුතුයි කියන එක. ඒ කියන්නේ අවසර දීපු ගස් කැපුවට කමක් නැහැ. අවසර නැති ගස් කපලා නම් අහුවෙන්න එපා. දඬුවම් කරනව කරනව කරනවමයි කියලා තමයි පස්සන කාශ්‍යප රහතුමා තමගේ කොණ්ඩාවත්තවන් තැම්ලිපියෙන් ජනතාව බය කරලා තියෙන්නේ. ජනතාව ටික නේද? ආ බය කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් එතුමගේ කොණ්ඩාවත්තවන් තැම්ලිපියේ තියෙන දෙවෙනි පරිසර නීතිය හැමෝම කටපාඩම් කරගන්නකෝ. කොහොමද ලියලා තියෙන්නේ ගස්කොලම් කළමනාකරණයේදී රජය පැනවූ නීති පිළිපැදිය යුතු බව හැමෝම කියන්නේ ගස්කොලම් කළමනාකරණයේදී රජය පැනවූ නීති පිළිපැදිය යුතු බව තකරක් කියන්නේ ගස්කොලම් කළමනාකරණයේදී රජය පැනවූ නීති පිළිපැදිය යුතු බව මෙහිම තියෙන්නේ මොන සෙල්ලිපියේද කොණ්ඩාවත්තවන් තැම්ලිපියේ මේක කාගේද පස්වන කාශ්‍යප රජතුමාගේ හොඳයි දැන් පුතේ අපි රජවරු තුන් දෙනෙක්ගේ පරිසර නීති ගණගෙන තියෙනවානේ සිව්වන මහින්දගේ තුන්වන උදයගේ පස්වන කාශ්‍යපගේ අපිට තව දෙන්නයි ඉන්නේ ආනන්දගාමිණී අබේරජතුමා සහ නිශ්ශංක මල්ල මේ දෙන්න පනවපු පරිසර නීති දෙක දැනටමත් අපි දන්නවා ආනන්දගාමිණී අබේරජතුමාගේ පරිසර නීතිය තමයි මාගත නීතිය මාගත නීතිය රටේ වෙසෙන කිසිම සතෙකු රටේ ජීවත් වෙන කිසිම සතෙක් එකමද සතෙක්වත් මොනම සතෙක්වත් මැරීම තහනම් කරමින් පනවපු නීතියක් තිබුණානේ අපි ඒකට කියන්නේ මාගත නීතිය කියලානේ මේ මාගත නීතිය එක පැත්තකින් අපරාධ නීතියක් වගේම තා පැත්තකින් පරිසර නීතියක්නේ නේද ඒ පරිසරය කිව්වම ගස්වැල් විතරක් නෙවෙයි පරිසරයට අයිති වෙන සතා සීපාව වනසතුන්
වනසතුන් කියන්නේ පරිසරයේ කොටසක්. දැන් මිනිසා කියන්නේ මේ පරිසරයක සතෙක් නේ. නේද? මිනිසා කියන්නේ මේ පරිසරයක සතෙක්. නේද? පරිසරයේ කොටසක්. නේද? ඒ නිසා එහෙනම් සත්තු ආරක්ෂා කරන එක පරිසරය ආරක්ෂා කරන එකම තමයි. නේද? ලියන් අංක 4 ඊළඟ තරුව. ලියන් අංක 4 ලියන මේ විදියට ආමණ්ඩගාමිනී අබය රජුගේ ආමණ්ඩගාමිනී අබය රජුගේ ආමණ්ඩගාමිනී අබය රජුගේ ද ආමණ්ඩගාමිනී අබය රජු විසින් 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 මෙරට වාසය කරන 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 කිසිඳු සතෙකු මෙරට වාසය කරන කිසිඳු සතෙකු මෙරට වාසය කරන කිසිඳු සතෙකු කිසිඳු සතෙකු කිසිඳු සතෙකු මැරීම තහනම් කරමින් කිසිඳු සතෙකු මැරීම තහනම් කරමින් කිසිඳු සතෙකු මැරීම තහනම් කරමින් මැරීම තහනම් කරමින් මැරීම තහනම් කරමින් පරිසර නීතියක් පැනවීම කිසිඳු සතෙකු මැරීම තහනම් කරමින් පරිසර නීතියක් පැනවීම පරිසර නීතියක් පැනවීම පරිසර නීතියක් පැනවීම පරිසර නීතියක් පැනවීම වරහන්ස්ස ලියන්න මාගත නීතිය කියලා මේ නීතියට කෙටියෙන් කියන්නේ මොන නීතිය කියලාද මාගත නීතිය මාගත නීතියනේ ආමණ්ඩගාමිනී අබය රජතුමාගේ පරිසර නීතියට අපි කෙටියෙන් කියනවා මාගත නීතිය කියලා නේද මාගත නීතිය මාගත නීතිය හොඳයි එහෙනම් දරුකටව ඔන්න අපි ඉගෙන ගත්තා ආමණ්ඩගාමිනී අබය රජතුමා විසින් පනවපු පරිසර නීතිය මාගත නීතිය ඊට පස්සේ අවසානටම අපි ඉගෙන ගන්න තියෙන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකම රජතුමා විසින් පනවපු පරිසර නීතිය නේද මතකද කීර්ති ශ්‍රී නිශ්ශංකම රජතුමාගේ පරිසර නීතිය කියන බලන්න මොකක්ද ජලාශවල ජීවත් වන පක්ෂීන් නොමරිය යුතු බව ඔව් ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් පරිසර නීතියක් පනවන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංකම රජතුමානි නේද කීර්ති ශ්‍රී නිශ්ශංකම රජතුමාගේ තමයි ওই ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් නේද නීතිය පනවලා තියෙන්නේ ලේන සමතරුව ලේන් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් කීර්ති ශ්‍රී අවසානයක කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් 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 ජලාස ආශ්‍රිතව වාසය කරන ජලාස ආශ්‍රිතව වාසය කරන
ජලාස ආශ්‍රිතව වාසය කරන ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් පරිසර නීතියක් පැනවීම 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 right ජලාස ආශ්‍රිතව වාසය කරන පක්ෂීන් මැරීම තහනම් කරමින් පරිසර නීතියක් පනවන්නේ කවුද කීර්ති ශ්‍රී නිශ්ශංකමල් රජතුමා කවුද කීර්ති ශ්‍රී නිශ්ශංකමල් රජතුමා එහෙනම් මේ රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් නීති රීති පනවපු අතීත පාලකයේ පස් දිනෙකට උදාහරණ ගන්නවා ඒගොල්ලෝ පනවපු පරිසර නීතිත් වෙන වෙනම පැහැදිලිවම කතා කරලා තියෙනවා ඒ නිසා ඔය ටික අනිවාර්යෙන් කඩපාඩම් කර ගන්න ඕනි පාලකයේ පස් දිනා මතකද සිව්වන මහින්ද තුන්වන උදය පස්වන කාශ්‍යප ආමණ්ඩගාමිනී අබේ රජු කීර්ති ශ්‍රී නිශ්ශංකමල් රජු ආපහු කියන් සිව්වන මහින්ද තුන්වන උදය පස්වන කාශ්‍යප ආමණ්ඩගාමිනී අබේ රජු කීර්ති ශ්‍රී නිශ්ශංකමල් රජු ඔන්න අපේ රටේ පරිසර ආරක්ෂා කරගන්න නීති රීති පනවපු පාලකයේ පස් දිනෙකට උදාහරණ ඔතනින් පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා හයවෙනි පාඩම 100% ඉවර කරලා තියෙනවා අරණේද අතිශය වැදගත් පාඩම සාමාන්‍ය පෙළ විභාගෙට රචනා ප්‍රශ්න බහුවරණ කෙටි ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙන්න පුළුවන් වැඩිපුර විෂය කරුණු ගොන්නක් තිබිච්ච මාතෘකාවක් තමයි ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය කියන මාතෘකාවන් අපි මේ පාඩමත් ඔයාලට ඉවර කරලා දුන්නා හරණේද හොඳයි හරි මොනදේ පාඩමක් හරි ඔව් කියන්න ඉරිදර රෙකෝඩින් එක දැම්මද ඉරිදර රෙකෝඩින් එක දානවාද අද දානවාද එකක් අපේ ගෝලය මේ සතිය ගෙන්නුවේ නැහැ මම මේ ස්ටුඩියෝ එකට අද තමයි ගෙන්නුවේ සතියක්ම පොඩ්ඩක් එයා ගෙදර හිටියේ එතකොට මේ රෙකෝඩින්ස් ටික අරගෙන ගියා අද හවස වෙනකොට දාන්න පුළුවන් හරිද හවස වෙනකොට මම රෙකෝඩින් ඉරිදර රෙකෝඩින් එක දානවා හරි නේද අර බදාද කරපු පන්තිය බදාද රිවිෂන් කරපු වන්දි රෙකෝඩින් එක නැහැ නේ මේ මැෂින් එකේ පොඩි ගැටලුවක් තියෙනවා අපි හොයලා බලලා බදාදක කොහොම හරි දාන්න නැත්නම් බදාදට ප්‍රශ්න පොත සාකච්ඡා කරේ ඒ ප්‍රශ්න පොතේ මම සම්පූර්ණම මේ ෆොටෝ එකක් ගහලා නෝට් එක දාන්න ගෲප් එකට හරිද පිළිතුරු ටික බදාද පන්ති ඉරිදර රෙකෝඩින්ස් තියෙනවා ගැටලුවක් නැහැ හරිද දැන් මේ පාඩමේ ඕන වුණා මේ පාඩමේ තෝන් නම් මම සම්පූර්ණ නෝට් එකම ඕනනම් දාන්නම් මේ ग्रुप पे करते अरुपा अरुपा लगा नॉन नॉट के फोटो का दान ना दे हाँ सर राइट नॉट के मैं फोटो का दान ना दमाम में मेरा मैं पार्ट में नॉट के मां दूर नहीं मैं फोन ने के दमां नॉट के दागना तो मैं दूर नहीं हर दे वो तो नहीं पार्ट में विराय हरे अपने दें सितंबर वाले पटांगा ना तो ये ना दें ඔයාලගේ 11 අවසර පොතේ 7 වෙනි පාඩම විප්ලව ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන මාතෘකාව තමයි හෙට ඉරිද පන්ති අපි රැ අතහමාරට පටන් ගන්න හෙට පන්තිය කට් කරගන්න එපා අතිශය වැදගත් මාතෘකාව ඈ අනේ ෆොටෝ ඉන්බොක්ස් එවන්න ටියුට් එකේද ඔව් ගන්න අනිවාර්ය සැප්තැම්බර් ගෲප් එකක් හදනවා ඒ ගෲප් එක හදලා ඒ ගෲප් එකට අපි ඔයාලගේ ඔයාලා ඒ ගෲප් එකේ ඉන්න කට්ටිය මම ගන්නවා ඇප් එකට හරිද ඇප් එකට අරගෙන ඒ ඇප් එකට ඔයාලා එන්ටර් කරගත්තට පස්සේ ලින්ක් එක මම එව්වම මගේ ඇප් එකේ මම ඔයාගේ ෆෝන් නම්බර් එක එන්ටර් කරගත්ත කෙනාට උත්තරයි ලින්ක් එක ඕපන් වෙන්නේ අනිත් කිසිදු ළමයෙකුට මේ මාසේ එහෙම ඔය ලින්ක් එක ඕපන් වෙන්නේ නැහැ ඒ නිසා මම කියලා තියෙනවා පැහැදිලිව
ආර්ථික මේ ගැටලුවක් තියෙනයි පෞද්ගලිකව මට කතා කරන් ඒගොල්ලෝ ටියුට් එක අරගෙන යන්න කියලා මට කතා කළා මම කිව්වා මම කියලා තියෙනවා ඒ වගේම මම කොයිට් හැදිලා මේ වෙනකොට නිරෝධායන වෙලා ඉන්න මට කතා කරපු කීප දෙනෙක් හිටියා මම ඒගොල්ලොන්ට කිසිදු ගාස්තුවකින් තොරව නිබන්ධන ටික ලබා දුන්නා එක ළමයෙකුට හැර එක එක ගෙදරකට මට දෙන්න බැරි නේ ඒගොල්ලෝ සල්ලි දීලා ටියුට් එක අරන් ගිහලා තිබුණා අර නේද එක ෆැමිලි එකක් ඒගොල්ලෝ ටියුට් එක අරන් ගියා සල්ලි ගෙවලා ඒ හැර අනිත් හැමෝටම කොයිට් හැදලා මම හිතන පවුල් ඉන්නවා පහක් හයක් විතර අපේ දැන්ට මට කියපු ළමයි ඒගොල්ලෝ මං හැමෝටම මේ මාසේ සත පහක් නොගෙන නිබන්ධන ටික දීලා තියෙනවා නේද ඒ රෝගී තත්ත්වයෙන් ගෙදර දවස් 20ක් 10ක් 12ක් නිරෝධායන වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒගොල්ලොන්ට මුකුත්ම කරගන්න බෑ නිසා සමාජ සත්කාරයක් විදිහට මම මේ දේ කළා තියෙන පුතේ ඔයාලා වෙනුවෙන් ඒ නිසා අනිත් අය නිබන්ධන ගන්න මේ වෙලාවේ හරිද අරන් මට ෆොටෝ එක දාන ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ දැන් ගොඩක් අය ෆොටෝ දාලා තියෙනවා මම ටික මේ ගෲප් එක හදාගෙන යනවා මම අද සහ හෙට හවස වෙනකොට ඔයාලා දාපු ඔක්කොම ටික ගන්නවා ගෲප් එකට හරි නේද ඒ නිසා අද ස්ථාන අරලා තියෙන සරසවි අරලා ඊළඟට අර මානෙල් ලක්කලා ගෙදර අද ලංගල මානෙල් ක්‍රීම් හවුස් අපේ බුක් ෂොප් එකට ඉඩම් දෙකක් එහා පැත්තේ තමයි තියෙන්නේ ගෙදර මේන් රෝඩ් එකේම එහෙන් ගන්න පුළුවන් ටියුට් නැනෙක් එකෙන් ගන්න පුළුවන් ඒ ස්ථානවල මම ටියුට් තියලා තියෙනවා ඒ වගේම මට මොඩල් ගෙවලා දුරපාතන දරුවෝගේ ටියුට්ස් මම ඊයේ ඔක්කොම කුරිය කරලා තියෙන්නේ මේ හෙට වෙනකොට මාගේ අද සමහරකට අද ලැබෙන්න පුළුවන් නැත්නම් හෙට නැත්නම් සමුද වෙනකොට නියත ඔබේ නිබන්ධන ටික ලැබේ මම සල්ලි ගෙවපු ඔක්කොටම නිබන්ධන ඊයේ කුරිය කරලා තියෙනවා හර නේද දැන් අහන්න පුළුවන් දෙයක් මොකක්ද තියෙන්නේ දැනගන්න සෙදුල්තා පාඩම් දෙකයිනේ තියෙන්නේ ඔව් ලෝකේ කැපී පෙනෙන විප්ලව කියන පාඩමයි ලෝක මහා සංග්‍රාමහා සම්මුති කියන පාඩමයි නැතින ලොකු පාඩම් දෙකක් තියෙනවා හරිද එතකොට අපිට පුළුවන් සැප්තැම්බර් වල විප්ලව පාඩමේ 60% විතර බෙර වෙනවා ඔක්තෝබර් වල අපිට පුළුවන් විප්ලව පාඩමේ ඉතුරු කොටසයි ලෝක සංග්‍රාම පාඩමේ කොටසක විවර කරන්න හරිද නොවැම්බර් වල පුළුවන් අපිට ලෝක යුද්ධ පාඩමේ සම්පූර්ණ ඉවර කරලා සිලබස් එක නිමා කරන්න හරි නේද නොවැම්බර් වල 11 වසර සිලබස් එක ඉවර වෙනවා ඕකේ යන්න නැනෙක්ගේ ටියුට් තියෙනා නේද ඔව් නැනෙක්ගේ ටියුට් තියෙන්නේ නැනෙක්ගේ චින්තකයලයි ගෙදර නැනෙක් අයිතිකාරතුමාලා ගෙදර තියෙන මොරතොටනේ මොරතොට බෝගහ ගාවමයි මේන් රෝඩ් එකේ ගෙදර තියෙන්නේ දන්නවා හොයාගෙන යන්න පුළුවන් හරිද නැති කට්ටිය මට ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා මම එයාගේ ෆෝන් නම්බර් එක දෙන්නම් ඒ විස්තර තියෙනවා එහේ එහෙන් තමයි ගන්න මේ හරිද කියන්න තව මොනවද තියෙන ගැටලු අර পেපර් එක ගන්න කවදද ඒ পেපර් එක ඔය ටෙස්ට් পেපර් එක දිලා දෙන ලියුම් කවරේ දාලා ඒක අපි සැප්තැම්බර් 10 වගේ කරමු සැප්තැම්බර් 10 වගේ වෙනකොට ටියුට් ගන්න ඕන ඔක්කොම ටික ටියුට් අරන් ඉවර වෙයිනේ හැමෝම හරිද ටියුට් අරන් ඉවර වෙයිනේ ඒක අපිට පුළුවන් ටෙස්ට් එක එකම දවසේ තියන්න 10 වසර ළමයින්ට 11ට එකම දවසේ ටෙස්ට් එක තියෙන හරි නේද ඒත් අපි එකම වෙලාවක උදේක තියෙන බලා උදේකම බදාද උදේ ලේසිනේ හරි ටෙලිග්‍රෑම් එකකුත් තියෙච්ච ආ ටෙලිග්‍රෑම් ටෙස්ට් එක ඔව් ටෙලිග්‍රෑම් ටෙස්ට් එකකුත් කරන්න පුළුවන් ඉතින් මේකෙන් බහුවරණ 20ක 25ක එකක් හදලා 30ක විතර එකක් හදලා වෙනම ටෙලිග්‍රෑම් ටෙස්ට් එකකුත් තියන්න පුළුවන් හරිද ඒක පස්සේ කරමුනේ හරි හෙට වෙනකොට ටියුට් එක අරගන්න පුළුවන් තරම් දරුවෝ සම්සුදා රිවිෂන් එක පටන් ගන්න 2016 ඕලෙවල් පේපර් එක 2016 ඕලෙවල් පේපර් එක සාකච්ඡා කරනවා සම්සුදරය අතිශය වැදගත් අර නේද 2016 ටියුට් එක අතේ තියෙන්න ඕනි පේපර් එකේ ආපු ප්‍රශ්න ටික මම පැහැදිලි කරනවානේ මෙන්න මෙයාගේ පේපර් එකක් අවිල්ල තියෙන බලන්න කියලා නිසා සම්සුද වෙනකොට කෙට වෙනකොට ටියුට්ස් අනිවාර්යෙන් හැමෝම ගන්න ගියේ මාසෙට වඩා ටියුට්ස් 50ක් අඩුවෙන් ගහලා තියෙනවා ටියුට්ස් වල හිඟේකුත් තියෙනවා හරිද ඔව් සවියෙන් ගන්න පුළුවන් අද ටියුට් ඔව් අද ගියොත් පුළුවන් හරිද අද ගියොත් පුළුවන් මම දැන් 10 වසර නම් මම දැක්ක ඊයේ වෙනකොට ටියුට් 15ක් වගේ ඉතුරුලා තිබුණා 10 වසර නම් 10 නම් ටියුට් ගොඩක් ගිහලා තිබුණා 10 වසරේ
මහිතන්නේ අදීහෙට පැසිටියුඩ් නැති වෙයි. හරි? ඔව්. එහෙනම් අපිට පුළුවන් ඈ 6 වෙනි පාඩමේ ප්‍රශ්න පොත නැද්ද සර්? 6 වෙනි පාඩමේ ප්‍රශ්න පොත කියන්නේ මොන පොතද ඔය? මේ 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 නිදහස ලැබීම පාඩමේද? ඔව් සර්. ඔව්. නිදහස ලැබීම කියන පාඩමේ වැඩ පොත මේ මාස නිබන්ධනයක තුල දුන්නේ නැහනේ. හැබැයි ඇඩ් කරා ඒ පොත දෙනවා කියලා. ඔයාලටම ෆොටෝ දාලා තිබුණානේ. අවසන් මොහොතේ ඒක දෙන එක මම අවලංගු කරා. ඒ ටියුට් එකක් දුන්නොත් අපිට මේ මාසේ වැලඩික් කරගන්න වෙන්නේ. ඒ ටියුට් එකක් නතර වෙනවා. ඒ ටියුට් එකේ වැඩ නතර වෙනවා. ඒ නිසා ටියුට් වැඩි වුණාම අපිට කරගන්න බෑනේ. ඒක මම ඔක්තෝබර් මාසෙට තියාගත්ත නොදී. හරිද? ටියුට් ටික ගෙනල්ලා කටු ගහලා ඔක්කොම කරලා සෙට් කළාම තමයි මේ මාස නොදී හිටියේ තේරුමක් නැහැ දීලා කරන්න වෙලාවක් නැහැ. එතකොට දැන් අපිට පුළුවන් මේ ඔක්තෝබර් වල ඒ වැඩ පොත කරා. හරිද? වැඩ පොත. එතකොට දැන් සැප්තැම්බර් මාසෙ අපිට තියෙනවා කරන්න රිවිෂන් එකේ 2016 සම්පූර්ණ පේපර් එකයි අර ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පස්වෙනි පාඩම වැඩ පොත තියෙනවා සම්පූර්ණ කරලා නැතුව. අහලාම? ඔව් සර්. ඔව්. අන්නේ පස්වෙනි පාඩමේ වැඩ පොත ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන වැඩ පොතයි 2016 ඕ ලෙවල් පේපර් එකයි ඒ දෙක රිවිෂන් එකේ කරමු. රිවිෂන් දවසට. ඒ ටික ඉවර කරමු ඒ දවස්වල. හරිද? ඊටස් අපිට වැඩ ටික ඔක්කොම ක්ලෝස් වුණාම ඔක්තෝබර් වල පාඩම් අංක 6 වැඩ පොත අතිශයින් වැදගත්. ඔය ආණ්ඩු කමිටික නැවත මතක් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ එහෙම තමයි හදලා තියෙන වැඩසටහන කොහොමද දෙන්නේ කියලා වැඩ ටික කරන් යන්කෝ. දෙසැම්බර් වෙන ඈ 10 අවසර මහනුවර රාජධානියේ මේ ප්‍රශ්න පොතක් නැද්ද? තියෙනවා. ගන්න පුළුවන් නේද? ඒ පාඩමේ ප්‍රශ්න පොත තියෙන්නේ මේ මාසෙ ටියුට් සෙට් එකටනේ. ඒ කියන්නේ ඔයාට වෙනම ටියුට් එක විතරක් ඕනි කියලාද කියන්නේ? ඔව්. හා. මම එහෙම එකක් නම් ඔයාට උදව්වක් විතර කරන්න මට එකට සත පහක්වත් ඕනේ නැහැ. මම ඒ ටියුට් එක විතරක් දෙන්න. ඒක විතරක්. හොඳද? හරි මේ 10 අවසර කරනකොට හම්බුන්නේ නැහැ නේ. දැන් ඔයා මේ මාසේ 10 ටියුට් එකක් ගත්තද? නෑ නෑ සර් අපිට ගියේ පාර කරපු වෙලාවේ. නෑ ඒක දෙන්නේ මේ මාසෙටනේ. අර පාඩමේ එක පාඩමක් යවුරුනාට පස්සේ ඊළඟ මාසෙ දැන් වැඩ පොත එන්නේ මාරු වෙලා එන්නේ. හොඳද? 10 යන්නේ එහෙමයි. ඒ කරන මාසෙ වැඩ පොත දෙන්නේ නෑ පාඩමේ. ඊළඟ මාසෙ වැඩ පොත දෙන්නේ. නෑ යා කියන ගිය අවුරුද්ද අපිට කරන්නේ ඒක හම්බුන්නේ නැහැ. ගිය අවුරුද්ද අවුරුද්ද ගිය අවුරුද්දද? ඔව්. ගිය අවුරුද්ද වැඩ පොත් දුන්නේ නැහැ පාඩම් වලට. නෑ. හරිද? අනේ දැන් අපරම ලබන මාසේ එන්නකෝ. මොකද ඒ පාඩම වැඩ පොතද? ඔව්. අනේ ඉතින් පාඩම්. ඕනිද එතකොට? ඔව් ඒක දුන්නා නහ හරිද? අපි කරන්න. ඕනා අත උස්ස යන්න ඉක්මනටකෝ. අනේ ඔක්කොම වන්න සර්. අර මෙහෙම දාලා තියන්නේ ඒගොල්ලද? හරි 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 මම බලලා දෙන්නම්කෝ. හොඳයි අපිට වැඩ කොටත් ඉවර කරා. ඉක්මනින් ගන්නවාගේ මේ නෝට් පොතේ අවසාන පිටුව සෙල්ලිපි වගුව ගන්න. සෙල්ලිපි වගුවේ අපිට තව සෙල්ලිපි කීයක් පුරව ගන්න තියෙනවද? සෙල්ලිපි වගුවේ සෙල්ලිපි කීයක් පුරව ගන්න තියෙනවද ඉක්මන් කරා? තුනක් තියෙනවා. සෙල්ලිපි තුනක් තියෙනවා. මොකද සෙල්ලිපි තුන? අනුරාධපුර පූර්වලිපිය පටන් ගන්න.
නිවද අනුරාධපුර පූර්ණලිපිය කරවු පාලකයා සිවවන මහින්ද අඩංගු තොරතුරු මතකයනේ උස් ගොඩබිම් ඉඩම්වල කලා නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි උස් ගොඩබිම් ඉඩම්වල කලා නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි උස් ගොඩබිම් ඉඩම්වල කලා නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි එහෙනම් අනුරාධපුර පූර්ණලිපිය කරවන පාලකයා සිවවන මහින්ද සිවවන මහින්දගේ අනුරාධපුර පූර්ණලිපිය අඩංගු පරිසර නීතිය තමයි උස් ගොඩබිම් ඉඩම්වල කලා නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි නියමයි අපි ඊළඟ සෙල්ලිපියද අංක 2 අනුරාධපුර බුද්ධං නිහල ශිලා ලේඛනය කාගේද මේ අනුරාධපුර බුද්ධං නිහල ශිලා ලේඛනය කිය පග්ගල කිය ඔව් තුන්වන උදේ රජතුමාගේනේ තුන්වන උදය රජතුමාගේ තමයි මේ අනුරාධපුර බුද්ධං නිහල ශිලා ලේඛනය තුන්වන උදය රජතුමාගේ තමයි මේ අනුරාධපුර බුද්ධං නිහල ශිලා ලේඛනය අඩංගු තුරතුර මතකනේ කැලෑවල වනාන්තරවල ගස්කොලන් කැපීම තහනම් කරමින් පරිසර නීතියක් පැනවීමනේ ලියන් කැලෑවල කැලෑවල වනාන්තර හෙවත් කැලෑවල ගස්කොලන් නොකැපිය යුතු බවට වනාන්තර හෙවත් කැලෑවල ගස්කොලන් නොකැපිය යුතු බවට කැලෑවල ගස්කොලන් නොකැපිය යුතු බවට ගස්කොලම් නොකැපිය යුතු බවට පරිසර නීතියක් පනවා තිබුණි පරිසර නීතියක් පනවා තිබුණි පරිසර නීතියක් පනවා තිබුණි වරහන් අස්ස ලියන්න අර ප්‍රකාශේ වල්වල දඬුපත් නොකපනු ඉසා වල්වල දඬුපත් නොකපනු ඉසා වල්වල දඬුපත් නොකපනු ඉසා right ඊළඟට අපිට තව තියෙන මොකේද කොණ්ඩාවත්ත වාණ්ඩම් ලිපි අපි එකක් ලියලා තියනවාද ඔව් කොණ්ඩාවත්ත නෑ නෑ කොණ්ඩාවත්ත වාණ්ඩම් ලිපියේ අපි එක පරිසර නීතියක් දැනට ලියාගෙනද තියෙන කියලා අහන්නේ ඒකක් ලියලා තියෙනවා තව තෝණි කරලා ලියන්න තියෙනවා හරි 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 කොණ්ඩාවත්තවාණ්ඩම් ලිපියේ එක පරිසර නීතියක් මේ වෙද්දි ලියාගෙන තියෙනවා ඒ තමයි නිසකඩ සීසෑම නොකරන්නන්ගෙන් කලන් පහක දඩයක් අය කරා කියන එක අනිත් එක ලියාගන්න කොණ්ඩාවත්තවාණ්ඩම් ලිපියේ තියෙන අනිත් පරිසර නීතිය ලියාගන්න ඒ තමයි ගස්කොලන් කළමනාකරණයේදී ගස්කොලන් කළමනාකරණයේදී ගස්කොලන් කලමනාකරණයේදී රජයේ පැනවූ නීති පිළිපැදිය යුතු බව ගස්කොලන් කලමනාකරණයේදී රජයේ පැනවූ නීති පිළිපැදිය යුතු බව ගස්කොලන් කලමනාකරණයේදී රජයේ පැනවූ නීති පිළිපැදිය යුතු බව ගස්කොලන් කලමනාකරණයේදී රජයේ පැනවූ නීති පිලිපැදිය යුතු බව රජයේ පැනවූ නීති පිලිපැදිය යුතු බව හරි කොණ්ඩාවත්තවන් තම්ලිපිය පස්වන කාශ්‍යප රජතුමාගේ නේද පස්වන කාශ්‍යප රජතුමාගේ තමයි කොණ්ඩාවත්තවන් තම්ලිපිය හරි දැන් ඊළඟට අර ශලඳු කිව්වා නේද තෝනිගල ශිලා ලේඛනය ගැන තෝනිගල ශිලා ලේඛනය කාගේද කීර්ති ශ්‍රී මේකවර්ණාභේ හේවා කිත්සිරි මෙවන් රජතුමාගේ නේද හසිත නේද කිත්සිරි මෙවන් රජතුමාගේ ලයන් කීර්ති ශ්‍රී මේකවර්ණාභි රජතුමාගේ කීර්ති ශ්‍රී මේකවර්ණාභි රජතුමාගේ තමයි මේ තෝනිගල ශිලා ලේඛනය මේකේ අඩංගු තොරතුරු තුනක් තියෙනවා කීර්ති ශ්‍රී මේකවර්ණාභේ හේවා කිත්සිරි මෙවන් රජතුමාගේ තෝනිගල ශිලා ලේඛනයේ සඳහන්
තොරතුරු තුනක් තියෙනවා එකක් තමයි වර්ෂයකට කන්න තුනක් විවගා කළ බව ලියන් තරුවාංක 1 දාලා ලියන පොඩියට වර්ෂයකට කන්න තුනක් විවගා කළ බව 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 right එහෙනම් ඔන්න දරුපටව වර්ෂයකට කන්න තුනක් විවගා කරා කියලා සඳහන් වෙනවා ටෝනිගල ශිලාලේඛනයේ ඊට අමතරව මේකේ තියෙන තවත් එක නීතියක් තමයි මොකක්ද වි උඳු මොම් මෑ පළවෙනි ධාන්‍ය වර්ග එකල වගා කළ බව ලියන් දෙවෙනි තොරතුර වි උඳු මොම් මෑ වි උඳු මොම් මෑ වි උඳු මොම් මෑ පළවෙනි වි උඳු මොම් මෑ පළවෙනි ධාන්‍ය වර්ග පළවෙනි ධාන්‍ය වර්ග එකල වගා කළ බව එකල වගා කළ බව වි උඳු මොම් මෑ පළවෙනි ධාන්‍ය වර්ග එකල වගා කළ බව එකල වගා කළ බව ඊට අමතරව මේකේ සඳහන් තවත් තොරතුරක් තියෙනවා මොකක්ද භික්ෂුවකට අතුරුපසක් ලෙස තල පූජා කරපු කතා පුවතනේ ලියන් තුන්වෙනි එක භික්ෂුන් වහන්සේ නමකට නැත්නම් භික්ෂුවකට අතුරුපසක් ලෙස තල පූජා කළ බව 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 හරිද right සෙල්ලිපොගු ඉවරද හරි එතකොට මම කියන අනිත් සෙල්ලිපි දෙකත් ලිව්වද අර මේ කොක්ක දේ ශිලාලේඛනයයි ලිව්වා අවාට කුඩ බහාටම ලිව්වා ශලේ ශිලාලේඛන ලිව්වද 18ම ලිව්වා නෑ 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 ඒ 10 ලිව්වා සර් ඒ 18ම ලිව්වා කියන නේද ඒ දෙකේ ඒ දෙකත් වෙනම ලිව්වද අපි තොරතුරු දෙක ඔව් හා එහෙනම් සෙල්ලිපි ටික ඔක්කොම ඉවරයිනේ ඔව් ඔය ටියුට් එකේ තලතා දේවියගේ සීනේ නේද ඔව් ඔව් තලතා දේවි තලතා අවලි ඔලි තලතා ලක්ෂ්මී නම් කාන්තා හරි ඕකේ ඔය ඔය තීර ටියුට් එකේ ඔයාලා බලන්න එහා පැත්තේ පිටුවේ එහා පැත්තේ පිටුවේ ඔය සෙල්ලිපි වලට එහා පැත්තේ පිටුවේ يعني පිටු අංක 15 ඇති බහුවර්ණ පහ බහුවර්ණ පහක් තියෙනවානේ ඒ පහටක් ගාලා ඉවර කරමු බහුවර්ණාංක 1 අනුරාධපුර පූර්වලිපියේ උස් බිම්වල කැලෑ නොකැපිය යුතු බවට සඳහන් වෙයි ඒ කරවන ලද රජු වන්නේ ඒ කියන්නේ අනුරාධපුර පූර්වලිපිය කාගේ දහනවානේ කාගේ දන්රාධපුර පූර්වලිපිය සිව්වන මහින්දගෙන හතරවන මිහිඳුරයතු මාගෙන සිව්වන මහින්ද එව නැත්තම් හතරවන මිහිඳු එනම් ඒ දෙකම එක පාලකයෙක්ගෙන කියන්නේ එනම් බහුවර්ණාංක එකට උත්තරේ 2 හතරවන මිහිඳු සිව්වන මහින්ද රජතුමා මාගේ බහුවර්ණාංක 2 තුන්වන උදේරජු පිහිට වූ සෙල්ලිපියේ කැලෑවල ගස්කොළන් නොකැපී යුතු බව දැක්වි එම සෙල්ලිපිය පිහිට වූයේ එම සෙල්ලිපිය කාගේ දහන කාගේද ඔව් සෝරි සෙල්ලිපිය මොකක්ද දහන තුන්වන උදිරයතුමාගේ සෙල්ලිපිය තමයි අනුරාධපුර බුද්ධංනේහෙල ශිලාලේඛනය නේ බහුවර්ණාංක 2කට උත්තරේ 4 2කට උත්තරේ 4 බහුවර්ණාංක 3 බලන්න පස්වන කාශ්‍යප රජු පිහිට වූ කොණ්ඩාවට්ටමාන් තැම්ලිපියේ සඳහන් කරුණක් නම් කොණ්ඩාවට්ටමාන් තැම්ලි සඳහන් කරුණ මොකක්ද රජයේ නීති අනුව ගස්කොළන් කළමනාකරණය කළ යුතු බවයි නේද එහෙනම් තුන්වෙනි එකට උත්තරේ 1
එක හතර උස් ඉඩම්වල ඇති කැලෑ කපා දැමීමෙන් සිදුවන අනර්ථ ප්‍රතිඵලය වන්නේ මොකක්ද අහන මොකද්ද ප්‍රතිඵලය කියන්නේ සැලඳු පාංශුකාදනය හා නායාම් සිදුවීමනේ පාංශුකාදනය සහ නායාම් සිදුවීමනේ හතරට උත්තරේ හතර පහ ජල හිඟයට පස සෝදා යාම ඍජුව බලපාන හේතුව වන්නේ ඔබෙන් අහනවා ජල හිඟයට කමාවා පස සෝදා යාමට හදාගන්න ජල හිඟයටයි පස සෝදා යාමටයි ඍජුව බලපාන හේතුව මොකක්ද මොකද්ද ගස්වැල් කපා දැමීමනේ ගස්වැල් කපා දැමීම ගස්වැල් කපා දැමීම තමයි ප්‍රධාන හේතුව රයිට් ඒ බහුවර්ණ පහත් ඉවරයිනේ ඔයා ඔයාලා පුතේ ඊළඟට පෙළ ගන්න පිටුව අංක 13 නේ උඩම තියෙනවා පහත වගුව සම්පූර්ණ කරන්න කියලා පිටුව අංක 13 නේ තියෙනවා පහත වගුව සම්පූර්ණ කරන්න කියලා ඒ වගේ පළවෙනියටම දෙන බදුළු ටැම් ලිපියනේ ඉස්සෙල්ලම දෙන බදුළු ටැම් ලිපියනේ ඊට කල යුත්ත දැන් මේ බදුළු ටැම් ලිපියෙන් ඊට කරපු කාර්ය මොකක් දහනවනේ බදුළු ටැම් ලිපියෙන් ඊට කරපු කාර්ය තමයි වෙළඳ පොලක සිදුවෙච්ච අකටයුතු කමලක් උපයකනේ නේද වෙළඳ පොලක සිදුවෙච්ච අකටයුතු කම් වැළැක්වීම සඳහා වෙළඳ නීති රීති ඇතුළත් කරමින් තමයි බදුළු ටැම් ලිපිය නිර්මාණය කළ තියෙන්නේ ඉස්සරහින් ලියන්න මේ විදියට රජයේ වෙළඳ පොල රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම තමයි බදුළු ටැම් ලිපියෙන් සිද්ධ කරලා තියෙන්නේ රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම ලියන් රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම right රජයේ වෙළඳ ඈ අද යට ඊට පස්සේ ගේ තියෙන්නේ ඒක වැරදි ඒක වැරදි ඒක උඩට එන්න ඕනක තමයි පල්ලහැට කියලා තියෙන්නේ රජයේ වෙළඳ පොලක අකටයුතු වැළැක්වීම කියලා ලිව්වද දෙවෙනි තීරුවේ තියෙනවනේ ඒක ආයි දීලා ඒක ඉරකින් කපන දෙවෙනි එකේ තියෙන දීලා ප්‍රකාශ කිරකින් කපලා ලියනකො සෙල්ලිපියේ දෙවෙනි සෙල්ලිපිය ලියන් ගොඩවාය ටැම් ලිපිය දෙවෙනි සෙල්ලිපිය ලියන්න පුතේ ගොඩවාය ටැම් ලිපිය ගොඩවාය ටැම් ලිපිය ගොඩවාය ටැම් ලිපිය ගොඩවාය ටැම් ලිපියේ තියෙන්නේ මොන තොරතුරක්ද ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කරපු කටයුත්තනේ තියෙන. ඒක ලියන්න. අර ඉරකින් කපලා ලියන්න. රජයේ වෙළඳ පොළ අකටයුතු වැළැක්වීම කියන එක ඉරකින් කපලිට පහලින් ලියන්න. ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කළ බව ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කළ බව ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කළ බව ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කළ බව ආනයනික විදේශික භාණ්ඩ වලින් රේගු බදු අය කරලා කියලා තොරතුරු වාර්තා වෙන්නේ බදුළු ටැම් ලිපියේ මොකද වාර්තා වෙන්නේ බත් සොරි ගොඩවාය ටැම් ලිපියේ මොකේද ගොඩවාය ටැම් ලිපියේ හරි ඊළඟට තුන්වෙනි එකේ තියෙන්නේ මිහින්තලාපෝරු ලිපියනේ මිහින්තලාපෝරු ලිපියේ තියෙන්නේ මොකක් ගැනද මිහින්තලාපෝරු ලිපියේ තියෙන්නේ මී එලහරක්කා එළුවන් ඝාතනය කරන්නන්ට මොකක් කරා කියලාද මරණ දඬුවම ලබා දුන්න කියන එක නේද ලියන් මී එලහරක්කා එළුවන් ඝාතනය කරන්නන්ට ලියන් මී එලහරක්කා එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම ලබා දුන් බව මී එලහරක්කා එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම ලබා දුන් බව මී එලහරක්කා
එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම ලබා දුන් බව මරණ දඬුවම ලබා දුන් බව මේ එළහරක් හා එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම ලබා දුන්න කියන එක තමයි මිහින්තලා පූර්වලිපියේ වාර්තා කළා තියෙන්නේ ඊළඟට ප්‍රකාශය දීලා තියෙනවා මොකද ප්‍රකාශය කුඹුරු වල සිටු විය යුතු නැති භෝග වර්ග දෙක්වීම කුඹුරු වල හිටවන්න ඕනේ මොනවද නැති ඒවා මොනවද කියලා තොරතුරු වාර්තා කරපු මූලාශ්‍රය මොකද්ද මොකද මූලාශ්‍රය කියන්නේ හැමෝම වෙස්සගිරිය ශිලාලේඛ ඔව් වෙස්සගිරිය ශිලාලේඛනේනේ වෙස්සගිරිය ශිලාලේඛනේනේ කියන්නේ මහවැව් වලින් ගොවිතැන් කෙරෙන කුඹුරු වල හීනටි වීමස මුංගට වපුරන්න එපා කියලා ලියන මූලාශ්‍රය වෙස්සගිරිය ශිලාලේඛනය වෙස්සගිරිය ශිලාලේඛනය වෙස්සගිරිය ශිලාලේඛනේ තමයි මේ තොරතුරු වර්තා කළ තියෙන්නේ වෙස්සගිරිය ශිලාලේඛනේ තමයි තියෙන්නේ නේද වේවැල කැටියේ සෙල්ලිපිය ඊළඟට තියෙන වේවැල කැටියේ ශිලාලේඛනේනේ වේවැල කැටියේ ශිලාලේඛනේ තියෙන්නේ මිනීමැරි මහා සොරකම් කිරීම ආදී අපරාධ සඳහා ලබා දුන් දඬුවම්නේ මිනීමැරි මහා සොරකම් කිරීම ආදී අපරාධ වෙනුවෙන් ලබා දුන් දඬුවම් තමයි මේ සෙල්ලිපියේ පුරාවටම විස්තර කරලා තියෙන්නේ ලියන්න ලියන්න මිනීමැරි මහා මයික් එකක් ඔන් වෙලා ගෙදර කෙනෙක්ගේ ළමයෙක්ගේ මිනීමැරි මහා 571 වන් එතන 571 ද කොහෙද මිනීමැරි මහා සොරකම් කිරීම ආදී මිනීමැරි මහා සොරකම් කිරීම ආදී මිනීමැරි මහා සොරකම් කිරීම ආදී අපරාධ සඳහා ලබා දුන් දඬුවම් කියලා ලියන්න මිනීමැරි මහා සොරකම් කිරීම ආදී අපරාධ සඳහා ලබා දුන් දඬුවම් මිනීමැරි මහා සොරකම් කිරීම ආදී අපරාධ සඳහා ලබා දුන් දඬුවම් අපරාධ සඳහා ලබා දුන් දඬුවම් තමයි වේවැල් කැටිය ශිලාලේඛනයේ තියෙන්නේ අවසාන එක නිසි කල සී සෑම නොකරන පුද්ගලයන් දඬුවම් කිරීම මොකේ තියෙන්නේ කොණ්ඩාවට්ටවන් ටැම් ලිපියේ මූලාශ්‍රයලියන් කොණ්ඩාවට්ටවන් ටැම් ලිපිය කොණ්ඩාවට්ටවන් ටැම් ලිපිය අපිට පුළුවන් ඕනි නම් රතුපෑනක් අරගෙන ඔය සෙල්ලිපි ටික කරවු පාලකයෝ ලියන්න මතකේ ඔය යටින් ලියන්න පුළුවන් සෙල්ලිපි කරවු පාලකයෝ ටික බදුළු ටැම් ලිපියේ කාගේද බදුළු ටැම් ලිපියේ කාල් දක්ගල කියන්න හතරවන උදය ඔව් සිව්වන උදේ රජතුමාගේනේ හතරවන උදේ රජතුමාගේ තමයි බදුළු ටැම් ලිපිය ලියන්න හතරවන උදය රජතුමාගේ තමයි බදුළු ටැම් ලිපිය ඉක්මනට ලියන්න හතරවන උදය රජතුමාගේ තමයි පුතේ බදුළු ටැම් ලිපිය. ඒක ගොඩවාය ටැම් ලිපිය කාගේද? ගොඩවාය ටැම් ලිපිය. පළවන ගජබව රජතුමාගේනේ. ගොඩවාය ටැම් ලිපිය පළවන ගජබව රජතුමාගේනේ. ගොඩවාය ටැම් ලිපිය පුතේ පළවන ගජබාහු රජතුමාගේ. පළවන ගජබව රජතුමාගේ තමයි ගොඩවාය ටැම් ලිපිය මේ ගොඩවාය ටැම් ලිපිය පළවන ගජබාහු රජතුමාගේ පළවන ගජබාහු රජතුමාගේ තමයි ගොඩවාය ටැම් ලිපිය මට කියන්න මිහින්තලා පූර්ව ලිපිය කාගේද සිව්වන මහින්දරගේ ඔව් සිව්වන මහින්දගේ තමයි නේද ගොඩවාය සෝරි මිහින්තලා පූර්ව ලිපිය සිව්වන මහින්දගේ ඔව් කියන්නේ ඔව් එහෙනම් හරි සිවන මහින්දගේ මිහින්තලා පුරලිපිය ඊළඟට මේ වෙස්සගිරියත් යාගේ නේද සිවන මහින්දගේ වෙස්සගිරිය සිවන මහින්දගේමයි වෙස්සගිරිය ශිලාලේඛනය වේවැල කැටියත් යාගෙනේ සිවන මහින්දගේ අවසානක කොණ්ඩාවට්ටවන් ඩම් ලිපිය කාගේද පස්වන කාශ්‍යප රජතුමාගේ කාගේද පස්වන කාශ්‍යප රජතුමාගේ පස්වන කාශ්‍යප
රජතුමාගේ තමයි කොණ්ඩාගත්තමන් ටැම්ලිපිය. හරි. එහෙනම් ඉතුරු ක්‍රියාකාරකම් ටික ඔබ කරන්න ඕනි. ඉතුරු ක්‍රියාකාරකම් ඔබට කරන්න පුළුවන්. කිස්තම් පුරවන 10ක් තියෙනවා. ඔය කාසි පාඩමෙන් අහලා තියෙන්නේ. ඊට එහා පැත්තේ තව කිස්තම් පුරවන ඡේදයක් තියෙනවා. ඊළඟට උත්තර ලියන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න. හරිද? වෙලාව තිබුණොත් මම ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. ටයිම් එකක් තිබුණොත්. රයිට්. එහෙනම් සඳුදා රිවිෂන් එක පටන් ගන්න 2016 පේපර් එක හෙට විප්ලව පාඩම පටන් ගන්නවා ලෝකේ කැපිපෙනන විප්ලව. හෙට එහෙනම් විප්ලව පාඩම මොනෑම සංකීර්ණ පාඩමක් අනිවාර්යෙන් සහභාගී විය යුතුමයි. නැත තේරෙන්නේ නැහැ පාඩම. විප්ලව ඇමරිකන් විප්ලවේ පටන් ගන්න තියෙන. හරිද? එහෙනම් හෙට අටහමාරට මොන ගහමු? හරිද? සර් පාස්වර්ඩ් කතා කරමුත් නැද්ද? තියෙනවා. පාස්වර්ඩ් එක ඔබට හම්බෙන්නේ මේ ගෲප් එක හදලා ඉවරුණාට පස්සේ අපි ඔක්කොම ගන්න සැප්තැම්බර් ගෲප් එකට. ඒ ගෲප් එකේ ඉන්න හැම ළමයාටම මම පාස්වර්ඩ් එක දෙනවා. ඔයාලගේ පාස්වර්ඩ් එක මේක 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 කියලා දෙනවා. හරු නේද? හරි. ටියුටර් එකද? ආ ඔයාලා ටියුටර් එකට දෙන්න. හරි. එහෙනම් හෙට හම්බුන අලුත් පාඩමේ සමගන යන්න. ආයිබෝන්. ආයිබෝන්. ආව්. ආයිබෝන්. ආ දෙයතරට ගන්නහ. මොනවද තියෙනා? මැච් එක අද දිනවනේ දින්න දෙකක් ඉස්සරහ මොකද මේ වාසල වෙන්නේ මොකද වෙන්නද පුතා ඉන්න ඕනේ නෑ ගැදට් වෙලා ඉන්න වැඩ වැඩි ටියුට්ස් දැන් ඔයාලගේ ටියුට් තැන් වල තියන්න ඕනිය WhatsApp group හදන්න ඕනි ලොකු වැඩ ගොඩක් තියෙනවා ඒ වගේම මේ ලබන අවුරුද්දේ ගන්නත් බෑනේ මේ දවස්වල බයයිනේ මම වැඩ කරන්නත් කවුරු හරි කෙනෙක් අරගෙන ඒ වෙන වැඩේ තියෙන මේ ලබන අවුරුද්ද 10 වසරට යන නංගිල මලිලා ඉන්නවද ඔයාලගේ ලබන අවුරුද්ද 10 වසරට යන කට්ටිය අපි එන්නම් ඔන්න තව පාර ඇදි ඇදි එහෙම ඉන්නවා නම් අපේ නංගියෙක් මල්ලියෙක් ඥාතියෙක් ඉන්නවා කියලා මට WhatsApp මැසේජ් එකක් දාන්න මම මේ දවස්වල මේ අලුත් 10 වසරේ WhatsApp group හදලා තියෙන ඒගොල්ලෝ සම්බන්ධ කරගන්නව ළමයි ලබන අවුරුද්ද වෙනුවෙන් එහෙම නංගිල මලිලා ඉන්නවා නම් එහෙම ඉන්නවනම් සර්ට තමයි ඉදි ආව් මට WhatsApp message එකක් දාන අපේ නංගියෙක් මල්ලියෙක් ඉන්නක මම ඒගොල්ලෝ වෙනුවෙන් හද group එකක් තියෙනවා මම ඒගොල්ලෝ enter කරගන්නම් group එකට හරිද සර් නංගිට කියන්න හසිත නංගිට කියන්න නැහැ ඈ ලංකාවේ කොහේ හිටියක් ආවම කමන්න කමන්න ආව් online online class එක යනවා දිගටම ආව් වෙන හැටි ඔවා දිගට යනවායි online එක දිගටම ගන්න hall class තිබුණා ආව් ලබන අවුරුදු 11 වසරේ ඉන්න set එක නැද්ද මොකක් ලබන අවුරුදු 11 වසරේ තියෙනවා කාර්මික විප්ලව එහෙම සර් මේ මැසේජ් එක දැම්මම හරිනේ හරි හරි ඒකට වෙනම group එකක් තියෙනවා ගියා හරි හරි අපි යනවා එහෙනම් පුනරුදේයි කාර්මික විප්ලවයි කරන ඕනේ රිවිෂන් එකේ ආ 10 වසරේ පාඩම් ටික සර් 10 වසරේ පාඩම් තියෙන එකයිනේ 6 6 විතරයිනේ 6 කරානේ අවසාන පාඩම ඇත්තේ 7 7 7 6 අවසාන ටික කරා සර් ආයි අවසන් ටික තියෙන එක මම මේ කරන්නේ නේ මේ රිවිෂන් එක කරලා ප්‍රශ්න පොත 10 ඒක කරනවා ඒක කරනවා ඒක කරනවා මම කෙලිම මේ වගේ පාඩම හදලා කරන එක ඉතින් පස්වෙනි එකේ තියෙන ඕනේ ටික පස්වෙනි පාඩමේ ටිකක් තියෙනවා ඒක ප්‍රශ්න පොතෙන් කරලා දාමුද හා සර් 10 අවසාන පාඩම 10 11 කළා එක සැරේ දාලා කරන්න හරිනේ එහෙම තමයි කරා මේ ලොකු දෙයක් සර් ඒ පාඩමේ වැඩවල මේ පාඩමේ නෝට් ස්ටියුට්ස් හදන එක තමයි මේ දවස්වල කරන්නේ මම අවසාන පාඩම 10. ඔව් සර් ලබන මාස විතර එක් කළ දැම්ම ඉවරයි. පුනරුදේ. ආව්. මම හරියටම කිව්වා ලබන මාස බොහෝ දේ පාඩම තමයි කරේ. හරිද? උප්‍රමෝට් සර්ලගේ හිට කියවන්න පුළුවන් බැරගම් සර්ලුත් කිව්වා. එහෙනම් අපි යනවා සර් නයි ජය වේවා. නයි සර්.